රයිට් එහෙනම් අද අපි ටොපික් එක පටන් ගමු මේ ඩ්‍රග් ස්ටෝක් එහෙම නැත්නම් ඩ්‍රග් ස්ටොක් මැනේජ්මන්ට් කියන එක. මම හිතන්නේ මගේ අර පොඩි සර්වේ එක එහෙම නැත්නම් පොලිස්තර ගන්න ෆෝම් එකක් මම ඇහුවා ගොඩක් අය ෆිල් කරලා තිබ්බා. ඒක කීප දෙනෙක් කරුණාම ගොඩක් අයට යම් තාක් දුරකට හොඳ ඩ්‍රග් ස්ටෝ එකක් තියෙනවා. ගොඩක් අයට හරියට අර එක ස්ටෝ කරන නියම රැක්ස් අඩුයි. පැලට්ස් සමහරුන්ට නැහැ කියන එක තිබ්බා. හැබැයි ඕනෑම හොස්පිටල් එකක PMC එකක ඇතුළුවත් අනිවාර්යෙන් තිබිය යුතු දෙයක් තමයි ඩ්‍රග් ස්ටෝ කියන එක. මේක නැතුව හොස්පිටල් එකක්වත් PMC එකක්වත් දුවන්න බැහැ. මේ හරි ප්‍රොපර් ඩ්‍රග් ස්ටෝ එකක් නැතුව. ඇයි අපේ අපේ මේලි මේ ඕනම හොස්පිටල් එකක මේන් ටාගට් එක අනිවාර්යෙන් ඩ්‍රග්ස් ඉෂු කරන එක. පේෂන්ට්ස්ට ඩ්‍රග්ස් ඕනේ. ඊට අමතරව සර්ජිකල් කන්සියුමබල්ස් සර්ජිකල් ඐටම්ස් ඒ ඔක්කොම ස්ටෝ වෙලා තියෙන්නේ ඩ්‍රග් ස්ටෝ එකේ. ඉතින් අපිට මේක කබඩ් එකක්වත් ලොකර් එකක්වත් වගේ පොඩි දෙයකින් මැනේජ් කරන්න බෑ. PMC එකක් කිව්වහම දවසකට 50ක් 100ක් අතර ලෙඩ් වෙන තැනක් ලොකු ප්‍රමාණයකින් සතියක් දෙකක් අතරද ඩ්‍රග්ස් ඉෂු වෙනවා. ඉතින් නිතරම ස්ටොක් යනවා යනවා ඒව ස්ටෝ කරලා තියෙන්න කාර්යක්ෂමතාව තියෙන්න ඒ වගේම ඒ ඩ්‍රග්ස් ආරක්ෂා වෙන විදිහට. මොකද උගුලෝ දන්නවා දැන් අද කාලේ තත්ත්වෙත් එක්ක ලොකු කොස්ට් එකක් යනවා මේ ඩ්‍රග්ස් වලට. ඉතින් මේකේ පොඩි අමවුන්ට් එකක හරි ඩැමේජ් එකක් වුණොත් ඒකේ කොස්ට් එක ලොකු ප්‍රමාණයක් වෙනවා. එතකොට හොඳ ක්වලිටිය අපිට මැනේජ් කරන්න වෙනවා. මොකද මේ හැම ඩ්‍රග් එකක්ම එක්ස්පයරි ඩේට් එකක් ගහලා තියෙන්නේ ඕනම කන්ඩිෂන් එකක් යටතේ. මේ එක්ස්පයරි ඩේට් එක හෝ මේ ඩ්‍රග් එකේ ක්වලිටිය තේයි කියන කන්ඩිෂන් මත නෙමෙයි. ඒ පැකට්ස් වල එහෙම නැත්නම් ඒ ඩ්‍රග්ස් කන්ටේනර් වල ගහලා තියෙන ඔප්ටිමම් ටෙම්පරේචර් එක හියුමිඩිටි එක වගේ අර environmental facts හරියට තිබ්බොත් තමයි ඒ ඩ්‍රග් එකේ ක්වලිටි එක හරියට මේන්ටේන් වෙන්නේ. ඉතින් අපේ ඩ්‍රග් ස්ටෝ එකත් ඒ ක්වලිටියට තියෙන්න ඕනේ. අපි ඒ ඉෂුව කරන ඩ්‍රග් එක හරියටම patient effective වෙන්න නම් ඊළඟට accountability and availability. දැන් අපි නිකන් ඔහේ කබඩ් එකක හෝ කොහේ කාමරයක නිකම්ම බෙහෙත් ටික අතහැරලා දාලා තියෙනවා නම් අපිට accountability කියන එක ගන්න බෑ. accountability කියන්නේ මේ සරලව කිව්වොත් ගණන් කරගන්න පුළුවන්කම. අවශ්‍ය වෙලාවට කීයක් තියෙනවද බලා ගන්න, ස්ටොක් එකක් එකපාර ගන්න පුළුවන් විදිහට මෙන්න මේ ඩ්‍රග් ස්ටෝ එක කියන එක මේන්ටේන් වෙන්න ඕනේ. එතකොට මේ අපේ PMC කේසෙට ටීචින් හොස්පිටල් එක දක්වා සියලුම ඩ්‍රග්ස් ස්ටෝස් මැනේජ් වෙන්නේ කොහොමද? මැනේජ් වෙන්න ඕනේ සියලුම ඉන්ස්ට්‍රක්ෂන් ඩ්‍රග්ස් ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන මැනුවල් එකක් තියෙනවා මිනිස්ටර් ඔෆ් හෙල්ත් එකෙන් එකෙන් ප්‍රිපෙයාර් කරපු එකක්. ඒක තමයි මැනුවල් ඔන් මැනේජ්මන්ට් ඔෆ් ඩ්‍රග්ස්. මම දන්නේ අන්තිම රිවිෂන් එක 2012 එක තමයි දැන්වත් පාවිච්චි වෙන්නේ. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියවන්න. ගොඩක් අය දන්නේ නැහැ මේ පොතක් තියෙනවා කියලා. හැබැයි ඒ පොතේ සියලුම ඩ්‍රග් සම්බන්ධ ඩ්‍රග්ස් මැනේජ්මන්ට් මේ ක්ලිනිකල් පැත්ත නෙමෙයි ස්ටෝරින් ඉෂුවින් ඒ ඩ්‍රග්ස් වල ක්වලිටි මේන්ටේන් කරන විදිහ ඒ සියලු දේවල් ඒ ටු ඉසෙට් ඒ මැනුවල් එකේ ලස්සනට කියලා තියෙනවා. ඒකම තමයි මමත් යූස් කළේ ප්‍රසන්ටේෂන් එක හදන්න. මේ මම කියන ගොඩක් දේවල් බේස් වෙන්නේ ඒක මත. ඒකේ චැප්ටර් 9 වල තියෙනවා මේ ඩ්‍රග්ස් ස්ටෝරේජ් කරන්නේ කොහොමද කියලා. මේ අපි අද කතා කරන එකේ ලොකු පාට් එකක් තියෙන්නේ ඒ චැප්ටර් එකේ. ඒ චැප්ටර් එකත් ඇතුළුව අනිත් සියල්ල කියවන්න
මම එකත් අපේ PMCU forum එකට upload කරලා තියන්න. හරිම important. දැන් ඔගොල්ලෝ PMC එකෙන් ඊට පස්සේ board එකට යන්න පුළුවන්. හැබැයි මේ knowledge එක කොතෙන්ට ගියත් අපි ඩොක්ටර් කෙනෙක් හැටියට අපි service එක දෙනකන් ඒ manual එකේ තියෙන knowledge එක හරිම practical useful. මොඩල් ඩ්‍රග් ස්ටෝ දැන් මේ 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 පෙන්නලා තියෙන කරන් ඇත්තට මට ලංකාවේ මේ නියම PMC එකක හෝ DH එකක proper model එක ෆොටෝ එකක් හොයාගන්න බැරි වුණා. පුළුවන් වුණොත් මම මේ ෆෝරම් එකේ අපි අද ටොපික් එක යටතේ ඩිස්කස් වෙන thread එකේ upload කරන්නම් ෆොටෝස් හම්බුනොත් මේ මෑතකදී හැදුව නියම model එකට හදපු ඩ්‍රග් ස්ටෝ එකක ෆොටෝස්. හැබැයි මොඩල් ඩ්‍රග් ස්ටෝ එකක තියෙන්න ඕනේ දේවල් ටික මෙතන ඉඳන් මම පැහැදිලි කරලා තියෙනවා. ඇති අපේ PMC එකට අදාළව ඩ්‍රග් ස්ටෝ කරන්න ඕනේ කැපැසිටි එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඩ්‍රග් ස්ටෝ වල ඇති මේ එක පිට පෙට්ටි ගහලා එහෙම තියන්න බෑ. ඒ කියන්නේ මේ නිකන් ඔබලා තෙරපලා තව තව පෙට්ටි අස්සේ ඔබලා ඩ්‍රග්ස් තියන්න බෑ. ඩ්‍රග්ස් ස්ටෝ කරන මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එකට අනුව ඩ්‍රග්ස් තියන්න ඇති තරම් ඉඩ තියෙන්න ඕනේ. වෙල් වෙන්ටිලේටඩ්. අර මම කිව්වා වගේ ජනේලයක්වත් නැතුව නිකන් අඳුරු කාමරයක් වගේ එකක පෙට්ටි ගොඩ ගහලා තියන්න බෑ. වෙල් ලයිටඩ්. හොඳට එළිය තියෙන්න ඕනේ. ෂුඩ් බී ක්ලීන් ඇන් ඩ්‍රයි. මේක හරිම වැදගත්. ක්ලීන් වෙන්න ඕනේ, ඩ්‍රයි වෙන්න ඕනේ. ෂුඩ් බී මේන්ටේන් විතින් acceptable temperature limits. මේක ඉතින් අපිට හරියටම මයින්ඩ් බෑ මොකද අපි temperature මයින් මොකුත් ඒක නැති නිසා උඩ කිව්ව කාරණා හතරවත් අපේ drug store එකේ maintain වෙනවා නම් temperature එකත් ගොඩක් කලවට maintain වෙනවා. ගොඩාක් රස්නේ පැතිවල නම් air condition දෙන්න කියන recommendation එක දෙන්න තියෙනවා. ගොඩක් රස්නේ තැන්වල ඒ රස්නේ නිසා සමහර ලාවට මේ ටැබ්ලට් පුපුරනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන තැන් ඉක්මනින්ම ඒක අර මං කලින් කිව්වා වගේ ඉන් රිටන් ඉන්ෆෝම් කරලා ඩ්‍රග් ස්ටෝ එකට එයා කන්ඩිෂන් එකක් අවශ්‍යයි කියන එක ඉන් රිටන් දීලා තියන්න. නැත්තම් ටෙම්පරේචර් වැඩි වෙලා නිකන් බෙහෙත් 10-15000ක් බෙහෙත් පුපුරලා විසි කරන්න වෙන තත්ත්වයක් ආවොත් අපේ පැත්තට වැරද්ද වෙනවා. මේ ඕගොල්ලන්ගේ ටීම්ස් එක එච්චර රස් නේද, එයි අපිට කිව්වේ නැත්තේ කියන ගැටලුව. ඒ නිසා ගොඩක් රස්නේ පළාතක් නම් ඔය කියන ගැටලුව එන්න ඉඩ තියෙනවා නම් ටීම්ස් එක එයා කන්ඩිෂන් නැහැ. ටීම්ස් එකේ උෂ්ණත්වය අනුව මෙහෙම ඩ්‍රග්ස් හානි වෙන්න ඉඩ තියෙනවා කියන එක කියලා තියන්න. හරි, ඔයගොල්ලෝ කතා කරනවා නම් ඉන්ට්‍රෙස්ටින්. මොකද මම දැකලා තියෙන්නේ PMCU කීපයක ඩ්‍රග් ස්ටෝර්ස් මේ මේ කියන කන්ඩිෂන් එකේ 10%ක්වත් නැතුව ඇති මම හිතන විදිහට. මේ ඇති තරම් කැපැසිටි එක, හොඳ වෙන්ටිලේෂන් එකක්, හොඳ ලයිට් එකක්, ක්ලීන් ඇන් ඩ්‍රයි කියන කන්ඩිෂන් එකේ. මොකද PMC එකේ බිල්ඩින් එකම අවුල් වුණාම ඉතින් මේ ඩ්‍රග් ස්ටෝ එක විතරක් ලස්සන්ට තියෙන විදිහක් නැහැ. හැබැයි මේක වැදගත්. මෙන්න මේවා ඔළුවේ තියාගන්න, ඔයගොල්ලන්ගේ PMC එක රිපයර් කරගන්න, අලුත් කරගන්න උනන්දුව තියෙන කෙනෙක්ට මෙන්න මේවා තමයි හරි පොයින්ට්. අපි මේ රිපයර් එක ඉල්ලන්න. දැන් අපි අපේ PMC එක කඩාවැටෙන්න ළඟයි, බිත්ති කැඩිලා, බිම කැඩිලා, පුස්කාලා එහෙම තියෙනවා. ඉතින් අපි ලියුමක් ලියනවා RD එකට. PMC එක ගොඩක් පරණයි, ලිවිං කන්ඩිෂන් එකේ නැහැ, හැකික්මනින් හදලා දෙන්න. ඔක තමයි අපි රික්වෙස්ට් කරන එක විදිහ. හැබැයි අපි මේ පොයින්ට් එක දැම්මොත් අපේ මේ PMC එක වගේම මේ ඩ්‍රග් ස්ටෝ එක එක කන්ඩිෂන් එක හරිම පුවර් ෆ්ලෝ එක ඩැමේජ් වෙලා වහලේ හිල් තියෙනවා, ඩ්‍රග් ස්ටෝ එකට වතුර කාන්දු වෙනවා, ඩ්‍රග්ස් සමහර ඒවා තෙත් වෙලා පුස්කාලා. ඉතින් මෙතන මෙතන මිලියන ගානක බෙහෙත් තියෙනවා. මේවා ඉක්මනින්ම
ඩිස්ට්‍රොයින් ඉඩ තියෙනවා. එහෙනම් හැකි ඉක්මනින් මේ ඩ්‍රග්ස් ට්‍රිගර් පෙයා කරලා දෙන්න. ඔන්න රික්වෙස්ට් එක ගිය ගමන් මේක ඉමර්ජන්සියක්. මොකද අපි මේ දේ ඉන්ෆෝම් කළාට පස්සේ මොකද අපිට බෑ. අපිට ඉතින් මේ කොහොමද අපි ඩ්‍රග්ස් ට්‍රිගර් එකක් හදන්නේ? අපිට එච්චර හැකියාවක් නැහැ නේ. අපිට තියෙන එකම දේ ඉන්ෆෝම් කරන එක. මේ ඉන්ෆෝමේෂන් එක ගිය ගමන් මේක ඉමර්ජන්සියක් හැටියට මේ ඩ්‍රග්ස් ස්ටෝ එක හදන්න වෙනවා. ඉතින් ඩ්‍රග්ස් පරවන බිල්ඩින් එකක ඩ්‍රග්ස් ස්ටෝ එක වගේ කෑල්ලක් විතරක් හදන්න බැරි නිසා ගොඩක් වෙලාවට ඒ ඩ්‍රග්ස් ස්ටෝ එක හදන්න එන ෆන්ඩ් එකෙන්ම අපේ PMC එකේ කොටසක් හෝ හදා ගන්න පුළුවන්. අන්න එතකොට ඔයගලන්ට තේරෙනවා ඇති මේ PMC එක රිපයර් කරගන්න රිපයර් කර PM මුළු PMC එකම රිපයර් කරලා දෙනවා කියන එක request එකට වඩා ඉක්මනින් මේ drug store එකේ condition එක 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 කියලා යවන request එකට response එකක් හම්බ වෙනවා වැඩි ඉක්මනුත් වෙනවා. දැන් මේ කියනේවා ගැන සලකලා බලලා මේ හොඳ condition එකේ drug store එකක් තියෙනා ඉන්නවද කියන්න බලන්න. drug chat එකේ හරි කමක් නැහැ. තියෙන කෙනෙක් ඉන්නවනම් capacity එක ගැන හිතා ගන්න බැරි නම් කමක් නැහැ. අඩු ගානේ මේ හොඳ racks ගහලා clean එකට ceiling එකක් එක්ක නැද්ද කවුද? මේ සම්පූර්ණ guideline එක ගත්තේ මම අර කලින් කිව්ව manual එකෙන්. අපි බලමු මොනවද මේ guideline for proper storage of drugs කියන එක. clean store room with adequate space, proper ventilation and white wash walls. ඇයි මේ proper adequate space එකක් ඕනේ කියන්නේ? අපි මේ තියෙන drugs පෙට්ටි බිත්තියකට හේතු වෙන්න හෝ තව ලෑල්ලකට වගේ දෙයකට හේතු වෙන්න තියන්න බෑ. උදාහරණයකට මම ගන්නම්. උඹලන් drug store එකට ගිහිල්ලා තියෝ ඔයගොල්ලෝ. ගියාද? ඔක්කොමල ගිහිල්ලා තියෙ මං හිතන්නේ. කවුරු හරි කියන්න බලන්න drug store එකේ condition එක. පුළුවන් කාට හරි කියන්න. පෙට්ටි බිත්තියට හේතු වෙන්න හෝ බිත්ති පෙට්ටි බිත්තියට හේතු වෙන්න තියලා තිබ්බද නැද්ද? මුල්ලට වෙන්න පෙට්ටි වැටෙන එක නතර වෙන්න බිත්තිය මුල්ලෙන් ගොඩ ගහලා තිබ්බද නැද්ද? ස්මෝල් හරි එයා කන්ඩිෂන් එකක් තියෙනවා කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් එතනින් විසඳෙනවා. හේතුව ආර්ද්‍රතාවය මැනේජ් වෙනවා, උස්කන එකේ ප්‍රශ්නේ අඩු වෙනවා. ඒක තියෙනවා කියන්නේ ලොකු දෙයක්. paraffin container paraffin අර yellow මොනවද ඔකට කියන්නේ? IFC. right. එතකොට ඒ බෝතල් ද paraffin නෑ. ඒක තමයි. ඒක බොහොම කලාතුරකින් තමයි paraffin එන්නේ. ලොකු වර නිල් පාට බැරල් එක. methyl can methyl salicylate can bottles එනවා. bottles තියෙන්නේ ඒක නම් හැබැයි බොක්ස් එකක ගොඩක් කලාවට මේ මෙතිල් සැලසිලේට් බෝතල් එක්ස්පයර් වෙනවා. ඉතින් මේක නතර කරන්න හරි අමාරුයි, ගන්නෙත් නෑ. ඔය ප්‍රශ්නේ මටත් තිබිලා තියෙනවා. මෙතිල් සැලසිලේට් එනවා හැම සැරේම බෝතල් හතරක් විතර. ඒවා මික්ස් කරලා දෙන්න අර සොල්වන්ට් එක, ඒ කියන්නේ yellow paraffin එක එන්නේ නෑ. බෙදන්නත් බෑ. ඒ කියන්නේ අහලා බහලා හැමෝටම ওই ප්‍රශ්නේ තියෙනවා. ඉන්ස්ටිටියුට් වල බෝතල් ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා X5N කිට්ටු වෙනවා නම්
RDA එකට දැනුම් දෙන්න RMSD එකට Regional Medical Supply Unit එකට මෙන්න මෙහෙම bottles මෙච්චරක් තියෙනවා expiry date එක මේ දිනේ redistribute කරන්න කියන request එක දාලා තියන්න. ඉතින් ඒක ගත්තේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඉතින් expire වෙනවා. එතකොට expire වෙලාවට inquiry එක හෝ ඒකට explanation එකක් එල්ලුවොත් ඉතින් හරි සරලයි. මේවා මේ මෙතන සෙසිලේට් ආවා. ඒවා mix කරලා දෙන්න base එක ආවේ නැහැ. expire වුණා. එච්චරයි. එතකොට බිත්තියට හේතු වෙන්න තියන්නේ නැති එකම හේතුව. ඉතින් ගොඩක් කලාවට ඔයගොල්ලෝ බලන්න සාමාන්‍යයෙන් හොඳට අවුව තියෙන කාලේ පායන කාලේ ගැටලුවක් නැහැ. හැබැයි වැහි කාලෙට බිත්ති වලින් යන්තමට තෙත ඇතුළට එනවා. ආපු ගමන් අර බොක්ස් එකට ටග් ගාලා උරනවා මේ තෙතමනේ. බොක්ස් එක පුස්කනවා. බොක්ස් එකක් පුස්කනවත් එක්ක මේ බිත්තියට හේතු වෙන පැත්ත තමයි පුස්කන්නේ. අපි ඔබ දකින්නේ අපි ඔබ දකින්නේ මේ ඒ බොක්ස් එක කඩලා බෙහෙත් ගන්න වෙලාවට ප්ලාස්ටික් කන්ටේනර් එකේ තියෙන ඩ්‍රග් එකක් ඇතුලේ තිබ්බොත් ගොඩක් වෙලාවට ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. හැබැයි අපිට එනවනේ මොනවද බොක්ස් වල එන බෙහෙත් වර්ග ගොඩක් එනවා. ටැබ්ලට් පැක්ස් එනවා. ඊට අමතරව මොනවද ඉන්හෙලර්ස් වල ටැබ්ලට්ස් එනවා. එතකොට මේ බොක්ස් එකට හේතු වෙලා තියෙන මේ පොඩි පැක්ස් වල කවරින් එකත් ඒ විදිහටම පුස් කරනවා. එතකොට සමහර ලාවට ඒ පුස් එක අර ඇතුලේ තියෙන කාඩ් එක හෝ කාඩ් එකට පිටින් තියෙන ටැබ්ලට් වල කවරින් එකට වැදිලා තියෙනවා. ඉතින් මෙහෙම වුණාම ඉතින් ගැටලුවක්. ඔව් අයිඩියලි ඉතින් AC එක ඔන් එකේ තියෙන්න ඕනේ. එක දීලා තියෙන්නේ 24/7 ඩ්‍රග් එකේ කන්ඩිෂන් එක මේන්ටේන් වෙන්න. ඒක ඉෂුව එකක් නෑ. ඉතින් එලෙක්ට්‍රිසිටි බිල් එක AC එක නිසා නම් එන්නේ. ඉතින් ඒක RD එකෙන් පේ කරන්න ඕනේ. ඉතින් RD edges එකෙන් මොකක් හරි ඒකට ගයිඩ් එකක් දීලා තියෙනවා නම් නෑ ඔයගොල්ලෝ උදේ ආවහම ඔන් කරන්න හවසට වහල යන්න කියන එක. ඉතින් ඒක හරි ප්‍රොපර් විදිහට ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක අරන් තියන්න. අයිඩියලි ඔන්න එකේ තියන්න ඕනේ. ඔව් MSL ලෙවල්ට ඔය පොල්තෙල් වලට දාලා දෙන්න කියන එක කියනවා. ඉතින් පොල් තෙලුත් දෙන්න ඕනේ. ඉතින් පොල් තෙල් අපිට ගන්න බෑනේ. පොල් තෙල් සප්ලයි කළොත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒකටම පොල් තෙල් සප්ලයි කරලා තියෙනවද නැද්ද? ඒක පොඩ්ඩක් කන්ට්‍රවර්ෂියල්. ඒ කියන්නේ ඔගොල්ලෝ පොල් තෙල් අරන් එන්න අපි ඒතර දාලා දෙන්නම් කිව්වහම ඒක ටිකක් සබ්ජෙක්ටිව් නේ. කියන්නේ සල් දැන් අපි PMC එක කියන්නේ ෆුල් ෆ්‍රී ගවර්න්මන්ට් සර්විස් එකක් නේ. සත පහක්වත් ගන්න නැහැ වේෂන් කෙනෙක්ගේ. අර පොල් තෙල් ටිකක්වත් ගේන්න බැරි කෙනෙකුට එතකොට ඔක දෙන්නේ නැහැ. ගේන්න පුළුවන් කෙනාට දෙනවා. එතන අපි සබ්ජෙක්ටිව් වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. හොඳයි වැඩි එක්ස්පයින් වලට හරිය එහෙම හරි දෙන එක හොඳයි. ඒක පොඩ්ඩක් අපි ඉහළ නිලධාරියෙකුට RD සර්ට වගේ ඉන්ෆෝම් කරලා ඒ දේ කළාට කමක් නැහැ. මොකද නැත්තම් අපි සත්භාවයෙන් කරන ගොඩක් දේවල් සමහරවිට ප්‍රශ්නයක් වෙලා කම්ප්ලේන් එන්න ඉඩ තියෙනවා. කම්ප්ලේන් ආවොත් අපි ඒක ඉහළට දන්වලා තිබ්බොත් ගැටලුවක් නැහැ. දැනට මෙච්චර කාලෙකට එහෙම ප්‍රැක්ටිස් එකක් මේන්ටේන් වුණා නම් ගැටලුවක් ඇවිල්ලා නැත්නම් ඒක ඒ විදිහට කරාගෙන ගියාට කමක් නැහැ. දහදිසි නවත්තන්න නැතුව. හැබැයි ඉතින් ඔයගොල්ලෝ ওই ආටිකල් මීටින් එකකට එහෙම ගියාම ඔය කියන ප්‍රශ්න ගැන කතා කරනකොට ওই සොලියුෂන් එකක් කියලා ඒ මීටින් එකේදීම කතා කරගන්න. එතකොට ඒකට රෙස්ට්‍රික්ෂන් නැත්නම් ඒ ප්‍රැක්ටිස් එක එහෙම ගෙනියන්න පුළුවන්.
හරි. එතකොට adequate space එක ඕනේ කියන්නේ මේ කියන විදිහට එක පිට එක ගොඩ ගහලා තියන්නේ නැතුව racks වෙනම තියෙන්න ඕනේ. ඒ racks බිත්ති වලට හේතු වෙන්නේ නැහැ. racks අතර දෙපැත්තෙන්ම අපිට යන්න පුළුවන් වෙන්න ඕනේ. box එකක් තිබ්බොත් ඒ box එකේ හතර පැත්තම අපිට පේන්න ඕනේ. හොඳ lighting තියන්න ඕනේ. light එකක් තියෙන්න ඕනේ කියන්නේ පොඩි හා පුස් පොඩි හරි පුස් කෑමක් damage එකක් box වල වේගෙන එනවනම් අපිට පේන විදිහට. racks ලොකු racks වෙනම rack store වලට මේ කබඩ් නෙමෙයි හරියන්නේ racks. ඒ ලොකු racks වෙනම design කරලා rack store වල හදලා දෙනවා. අලුතෙන් හදන rack stores වලට මේ වගේ තිබ්බහම පෙට්ටි අවශ්‍ය ප්‍රමාණයක් තියන්න පුළුවන්. බිම පෙට්ටි මේ බිම සිමෙන්ති පොළවේ පෙට්ටි තියන්නේ නැහැ. ඒත් අර වැඩේමයි වෙන්නේ. යට පොළවෙන් තෙතමනේ කාන්දු වුණොත් box එක damage වෙනවා. ඒ නිසා තමයි අර ලී හරි ප්ලාස්ටික් හරි පැලට්ස් තියලා ඒ box තියන්න ඕන වෙන්නේ. ඊළඟට check roof for water leakage. මේ කොහේ water leak වුණත් drug store එකේ නම් වතුර leak වෙන තැනක් යන්තම් හරි දැක්කොත් අනිවාර්යෙන් ඒක urgently දැනුම් දෙන්න ඕනේ. මොකද පරක්කු වෙලා drugs damage වුණොත් අනිවාර්යෙන් inquiry එකක් එනවා. No direct sunlight on the supplies. මේ වීදුරු වලින් කොහෙන් හරි කෙලින් තද හිරු එළිය drug store එකේ මේ අපේ තියෙන බෙහෙත් උඩට වැටෙන්න ඉඩ තියන්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා සමහර drugs වර්ග තියෙනවා dark color කළ containers වල තියෙන්නේ. ඉතින් පටන් ගමු. මම හිතන්නේ මම ඇහෙනවා ඇති. ඇහෙනව නේද? උන්ති මල්ලි ඇහෙනවද මාව? sunlight එක ගැන කිව්වා. store room not subjected to water penetration. අර බිත්ති වලින්වත් පිවිින්වත් කොහෙන්වත් මේ වතුර එන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. supplies to be stacked at least 10 එකම මේක තියෙන්නේ. අර බිම ඉඳන් සෙන්ටිමීටර් 10කවත් උඩින් බොක්සස් හෝ මේ කන්ටේනර්ස් තියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකම බිත්ති වල ඉඳන් සෙන්ටිමීටර් 25ක දුරින්වත් මේවා තියන්න ඕනේ. එතකොට අඩි 8කට වඩා උසට පෙට්ටි හෝ මොනවත් ගොඩ ගහන්න බෑ. ඊළඟට identification marks and other markings etc. the instruction should be followed and practice. කියන්නේ මේ අපිට එන drugs වල containers වල
තියෙන ලොකු බොක්සස් වල තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ඒ විදිහටම අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි, මේ නවවෙනි එක ගොඩක් වැදගත්. අපි ඩ්‍රග් ස්ටෝර් එකේ ඩ්‍රග්ස් ස්ටෝ කරනකොට ස්ටෝ කරන පිළිවෙලක් තියෙනවා. මේන්ම තියරිය තමයි ප්‍රෙස්ඩ් එක්ස්පයරි ප්‍රෙස්ඩ් අවුට්. මෙන්න මේක ඔළුවේ තියාගන්න. ඔබලු ඊළඟ දවසේ PMS එකට ගියහම අනිවාර්යෙන් වෙලාවක් තියෙන වෙලාවක ඩ්‍රග් ස්ටෝර් එකට ගිහිල්ලා මෙන්න මේ තියරිය මේක තියෙනවද කියලා බලන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? අපි නොදැනි ඩ්‍රග්ස් එක්ස්පයර් වෙනවා. මොකද්ද මේ තියරිය? එක්ස්පයර් වෙන්න කිට්ටුම ඩ්‍රග්ස් ටික අපේ ළඟින්ම තියෙන්න ඕනේ. දැන් හිතන්න ඔගොල්ලන්ගේ ඩ්‍රග් ස්ටෝ එකේ රැක් එකේ පැරසිටමෝල් වලට වෙනම සෙක්ෂන් එකක් ඇතිනේ. මේ සෙක්ෂන් එකේ ඔගොල්ලෝ අර පැරසිටමෝල් 1000 බොටල්ස් ටික බොටල්ස් 5-6ක් තියෙනවා. ඔන්න ඔය බොටල්ස් 5-6 තියන්න ඕනේ එක රෝ මේ පේලියකට. ඒ පේලිය අපේ අත දුරින් කියන්නේ ඉස්සෙල්ලම අහු වෙන තැනට තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම එක්ස්පයර් වෙන පැරසිටමෝල් බොටල් එක ඊළඟට එන්න ඕනේ. ඊළඟ එක්ස්පයරි ඩේට් එක අන්තිමට එන්න ඕනේ වැඩිම එක්ස්පයරි ඩේට් එකක් තියෙන බොටල් එක. මෙන්න මේක අනිවාර්යෙන් මේන්ටේන් වෙන්න ඕනේ. එතකොට හැමදාම අපි ගණන්නේ ඉක්මනටම එක්ස්පයර් වෙන්න ටික. නැත්තම් වෙන්නේ අර මාසෙකින් දෙකකින් එක්ස්පයර් වෙන්න තියෙන බෝතලේ මොන හරි හේතුවකින් රැක් එකේ කෙලවරට ගිහින් තිබ්බොත් ඔන්න අපි ආරම්මණන් ඔක්කොම අරන් ඉවරලා බලනකොට අම්මා එකක් තියෙනවා මාස 4ක් විතර පහු වෙලා එක්ස්පයරි ඩේට් එකක් පහු වෙලා. එතකොට ඉතින් අපිට ඔක ඉෂුව කරන්න බෑ. අපි එක්ස්පයරි ඩ්‍රග්ස් කියලා ඔන්න පැත්තකට දාලා තියන්න වෙනවා. ඉතින් මේක ඉතින් මේ වට ගොඩක් කලාවට සමහර ලාවට ඉන්ක්වරි එනවා. ඇයි මේ මේක එක්ස්පයර් වුනේ බැලුවේ නැද්ද? එතකොට අපේ වැරද්දකුත් තියෙනවනේ. නිකන් මේ එකම එක්ස්පයරි ඩේට් එකේ බොටල්ස් 10ක් විතර තිබිලා ඉෂුව කරගන්න බැරි වුණා නම් අපි ඉන්ෆෝම් කළාත් කවුරුවත් ගෙනිච්චේ නැත්නම් මාරු කරලා දුන්නේ නැත්නම් ඉතින් අපේ ගැටලුවක් නැහැ. හැබැයි අපි ගාව තියෙන ඩ්‍රග්ස් අපි දැනුම් දෙන්නේ නැතුව අපි ඉෂුව කළාත් නැතුව නිකම්ම එක්ස්පයර් වුණොත් ඉතින් ඒවට එක්ස්ප්ලනේෂන් දෙන්න වෙනවා. ඉතින් මෙන්න මේක නවත්ත ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රෙස්ඩ් එක්ස්පයරි. ළඟින්ම එක්ස්පයරි වෙන්න තියෙන එක ළඟින්ම තියාගන්න. ඊළඟ ටෙම්පරේචර් කන්ට්‍රෝල් ඩ්‍රග්ස්. වැක්සින් මොනවත් ස්ටෝ කරන්න නැහැ නේද ඔයගොල්ලන්ගේ දැනට? මං හිතන්නේ ටෙටනස් තියෙනවා. ටෙටනස් අර ෆ්‍රිජ් එකේ දාන්න කියලා ලොකු දෙයක් මම මතක හැටියට නම් නැහැ. ඉන්සියුලින් තියෙනවා වෙන්න පුළුවන් සමහර තැන්වල. තව මොනවද? සපොසිටරි තියෙන්න පුළුවන්. මේවා හරියට ඉන්ස්ට්‍රක්ෂන් වල ගහලා තියෙන විදිහට අපි ස්ටෝ කරන්න ඕනේ. හරි, ඊළඟට මේ මේ ගිනි නිවීමේ උපකරණ මේවත් හරි තැන්වල තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේක තියෙන්නේ කොහෙද කියලා හොයන්න කවද්ද එකම මාරුකලේ කියන එක හොයන්න. මොකද මේ මේ දේවල් කාලි පැන්න ගමන් අහපව් යවල අලුත් එක ගෙන්න ගන්න ඕනේ. ඒකම මේක ඔපරේට් කරන විදිහ අපි දැනගන්නත් ඕනේ. අනිත් අපේ ස්ටාෆ් එකත් දැනගන්න ඕනේ. ඒගොල්ලන් අහන්න මේක ගැන දන්නවද කියලා. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගෙන හරි මේගොල්ලන්ට කියලා දීලා තියන්න. හදිස්සියේවත් මොන හරි හේතුවකින් ගින්නක් ආවොත් මේ කියන උපකරණ තිබිලා ඒක යූස් කළේ නැත්නම් එතනත් ඉතින් ඉන්ක්වරියක් වෙනවා. ඇයි මේ මෙච්චර මෙහෙම එකක් දීලා තියෙද්දි ඔයගොල්ලෝ මේක නිම්ුවේ නැත්තේ? මේක යූස් කරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම ලොකු අපරාධයක් නේ මේ හදිසියේ ගින්නක් ආපු වෙලාවක මේ උපකරණය තියාගෙන ඒක ඔපරේට් කරගන්න බැරි වෙලා ආයතන ගිනි ගත්තොත් එහෙම. ඊළඟට පීරියඩිකල් චෙක්ස් on damage to supplies from pets, rodents and steps to be taken to control them. අනිවාර්යෙන් මේ මීයන්ගෙන් පරිස්සම් කරන්න ඕනේ. මියුරින් ගන්න බැරි වෙන්න ස්ටෝ එක තියෙන්න ඕනේ. එහෙම මියු මීයෙක් හරි ඇතුළේ ඉන්නවා කියලා දැනුණොත් අනිවාර්යෙන් ඩ්‍රග්ස්
ටික එළියට ඇදලා කොහෙන් හරි මීය හොයලා මරලා තියන්න ඕනේ. නැත්නම් ඌ ටික බෙහෙත් කෑවත් ඒත් අපිට තමයි උත්තර ලියන්නේ. ඊළඟට මේ ඉන්සෙක්ටිසයිඩ්ස් and other chemicals should not be stored within medical supplies. මොනම හේතුවකට ඩ්‍රග් ස්ටෝර් එක ඇතුලේ ඩ්‍රග්ස් නොවන ඔය මොනවා හරි බ්‍රිටෝල් වෙන්න පුළුවන්, මේ මොනවද බිම පිහදාන්න ගන්න ඒවා වෙන්න පුළුවන්. ඊළඟට PMC එකේ වටේ තියෙන කැලි මරන්න කියලා දාගෙන ආපු ඔය එක එක වල්නාශක තියෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් ඩ්‍රග් ස්ටෝර් එක ඇතුලේ තියෙන්න බෑ. Damaged and condemned supplies to be stored separately in a demarcated place. Disposal of unserviceable items to be carried out according to the guidelines given in the manual. Right, again, damaged, condemned. උපකරණ වෙන්න පුළුවන් ඒවත් අනිවාර්යෙන් ස්ටෝර් එකේ තියෙන්න බෑ, වෙනම තැනක තියෙන්න ඕනේ. ඩ්‍රග් ස්ටෝර් එකේ තියෙන බෙහෙත් එක්ස්පයර් වුණොත් සමහර ලාට ක්වොලිටි ෆේල් ඩ්‍රග්ස් වෙන්න පුළුවන්. ඒවා කිසිම හේතුවකින් මේ නෝමල් ඒවා ගොඩේ තියන්න එපා. වෙනම පැහැදිලිව බෝඩ් එකක් ගහලා වෙන් කරපු සෙපරේට් තැනක ඒ දේවල් තියන්න ඕනේ. කියන්නේ කොයි වෙලාවකවත් මේ වෙන් කරපු ඩැමේජ් හෝ එක්ස්පයරි ඩ්‍රග්ස් නෝමල් ඩ්‍රග්ස් ගොඩක තියෙන්න බෑ. Stores keys must be available at all times. කියන්නේ මේ කීස් නැති වෙන්න බෑ, හැමෝටම ඇක්සස් වෙන්න බෑ. ඒක ආයතනෙ තියෙන්න ඕනේ, ආයතන ප්‍රධානියට ඇක්සස් වෙන හැටියට. සමහර වෙලාවට මේ කීස් ඇක්සස් වෙන්න පුළුවන් ඉන්වෙන්ටරි බාර දීලා නම් වෙන කෙනෙකුට. ඉන්වෙන්ටරි කියන්නේ මේ ඩ්‍රග් ස්ටෝර් එක වගේ කීම. එහෙම නැත්තම් PMC එකක නම් අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ MOIC එක. Daily clean of stores according to the standard operation procedure. So, කියන්නේ drug store එක අනිවාර්යෙන් clean කරලා තියෙන්න ඕනේ. කොහොමද clean කරන්න ඕනේ? මේ වගේ දේවල් මේ manual එකේ තියෙනවා. ඒ මොනව නැතත් අර වතුර leak නැතුව, වකුළු දැල් බඳින්න නැතුව, සත්තු රැඳෙන්නේ නැති වෙන්න clean එකට තියාගත්තら හරි. Right. ඔය දැන් කතා කළේ මේ drug store එක store කරන්නේ කොහොමද, මොනවද තියෙන්න ඕනේ කියන දේවල් ගැන. ඊළඟට බලමු මේ ડોකියුමන්ටේෂන්. මේක තමයි තින් වැදගත්ම දේ ඔයගොල්ලන්ට. මෙතනින් ඩ්‍රග් ස්ටෝර් බුක් එකක් අනිවාර්යෙන් හැමෝගෙම තියෙන්න ඕනේ. ඉන්වොයිසස් කියන්නේ අපිට RMST එකෙන් බෙහෙත් ඩ්‍රග්ස් අපිට හෑන්ඩ් ඕවර් කරනකොට ගේන ડોකියුමන්ට් එක. මේක ගොඩක් කලාර ඔයගොල්ලෝ දැන්ටත් දැකලා ඇතිනම් කලර්ස් තුනකින් එන කලස් තුනක කොපි තුනකින් එන ඉන්වොයිස් එකක් එන්නේ. මේක ආපු ගමන් ඩ්‍රග්ස් ටික බාපු ගමන් අපෙන් සයින් එකක් අරගෙන එක කොලයක් ඒ ඩ්‍රග්ස් ගේන කට්ටිය ගන්නවා vehicle එකේ එන අය. ඊට පස්සේ අපි ගාව ඉතුරු වෙනවා කොල දෙකක්. ඔන්න ඔය කොල දෙක බලාගෙන අපි මේ තියෙන ඩ්‍රග්ස් එන්ටර් කරනවා ඩ්‍රග්ස් ස්ටෝර් බුක් එකට. ඊට පස්සේ මේක මේ අපි ස්ටෝර් බුක් එකට ගත්තා කියන එක රිමාර්ක් වෙන්න අපි අර කොළ දෙකෙන් උඩම තියෙන කොළේ මේ එක කොලම් එකක කෙලවරින් මම කරන ප්‍රැක්ටිස් එකක් අර ඩ්‍රග් ස්ටෝර් බුක් එකේ එන්ටර් කරපු පේජ් එක දානවා පොඩියට දාලා රවුමක් දානවා. මේක ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ දිස්ත්‍රික්ක යනුව පොඩ්ඩක් ඔයලා බලන්න මේක වෙනවද නැද්ද කියන එක. හරි විදිහට නම් ඒක කරන එක ගොඩක් වටිනවා. මොකද අපි මේ ඩ්‍රග්ස් ටික ස්ටෝර් බුක් එකට ගත්තා කියන එක එතනම රිමාර්ක් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ එක මේ කොළ දෙකෙන් එකක් අපි ෆයිල් කරගෙන එක අනෙක් කොපි එක RDHS එකේ RMSD එකට යවන්න ඕනේ. ඊළඟට issue orders receive orders කියන එක ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. අපි මේ ඩ්‍රග්ස් අපේ තියෙන ඩ්‍රග්ස් වෙන ආයතනයකට හෝ කොහෙට හෝ ඉෂුව කළොත් ඉෂුව ඕඩර් එකක් කරහා තමයි යවන්නේ. අර සුදු පාට පොලේ තියෙන නිකන් මොකක්ද ටිකක් අර දිගට තියෙන පොත. ඉෂුව ඕඩර් පොත දැක්කද? දැකලා තියෙනවද හැමෝම? දැකුණා තියා ඉන්නවද? දැන් දැකලා තියෙනවා. ඒකෙන් තමයි
ඉෂුව කරන්නේ රිසීව් ඕඩර් කියන්නේ කහ පාට පොත. රිසීව් ඕඩර් පොතෙන් අපිට ඩ්‍රග්ස් ගන්න වෙන්නේ කිසියම් ඔය හැරි ආයතනකින් අපිට ඩ්‍රග්ස් ආවොත්. RMS දිගින් එනකොට අපි රිසීව් ඕඩර් යවන්නේ නැහැ. ඒකෙදි කරන්නේ අපි අර ඉන්වොයිස් එකේ කොපි එක විතරයි යවන්නේ. එතකොට මේ ඉෂුව ඕඩර් එකක් හෝ රිසීව් ඕඩර් එකක් යූස් කරලා අපි ඩ්‍රග්ස් යවුවොත් හෝ ගත්තොත් මේක අනිවාර්යෙන් මේක ඩ්‍රග්ස් ස්ටෝර් බුක් එකේ ඒ ඉෂුව ඕඩර් එකේ නම්බර් එක දාලා ස්ටොක් එක අඩු වැඩි කරලා තියාගන්න ඕනේ. මෙන්න මේ හතර අනිවාර්යෙන් හැම ආයතනයකම තියෙන්න ඕනේ මේ වෙනකොට. නැත් ක්වොලිටි ෆේලියර් ඩ්‍රග්ස් කියන ෆයිල් එක මේක මේ අනිවාර්යෙන් එකක් නෙමෙයි. අනිවාර්යෙන් ඔයගලන්ට RDHS එකෙන් රෙගියුලර්ලි එන ලියුම් එකක් ලියුමක් තමයි මේ ක්වොලිටි ෆේලියර් ඩ්‍රග් නෝටිස් එක. මේක එක්ක කෙලින්ම විත්ඩ්‍රෝ කියලා එනවා. එහෙම නැත්නම් විත්හෝල්ඩ් කියලා එනවා. හරිම කොමන් එකම ෆෝමැට් එකේ ලියුමක්. උඩින්ම ටොපික් එක තියෙනවා මෙන්න මේ ස්ට්‍රෙන්ත් එකේ, මෙන්න මේ බැච් නම්බර් එකේ, මෙන්න මේ ඩ්‍රග් එකේ, මේ බැච් නම්බර් එකේ තියෙන ඒවා තියෙනවා නම් මේවා විත්හෝල්ඩ් කරන්න, එහෙම නැත්නම් විත්ඩ්‍රෝ කරන්න. ඉතින් දෙකම ලොකු වෙනසක් නැහැ දෙන්න එපා කියන එකනේ කියන්නේ. ලියුමක් ආපු ගමන් අපි ඩ්‍රග් ස්ටෝර් එකට ගිහින් බලන්න ඕනේ ඒ කියලා තියෙන බැච් නම්බර් එකේ ඩ්‍රග්ස් අපි ගාව තියෙනවද කියලා. තියෙනවා නම් අර ආපු ඒ ආපු නෝටිස් එකේ ඒ ලෙටර් එකේ ෆොටෝ කොපියක් එක්ක වෙනම බොක්ස් එකකට දාලා ඒ වෙන් කරන බෙහෙත් ටික අර මම කලින් කිව්ව වෙන් කරපු ස්ථානේ තියලා තියන්න ඕනේ. එතකොට මෙන්න මේ ක්වොලිටි ෆේලියර් ඩ්‍රග්ස් වලට එන ලියුම් ටික අපි වෙනම ෆයිල් එකක දාලා තියා ගන්නවා නම් ඒක හරි පැහැදිලි. ඔය ටික තමයි ડોකියුමන්ට්ස් අපි අපිට පාවිච්චි කරන්න තියෙන මේ MOIC ට ආයතන ප්‍රධානියට. ඒතර ඩ්‍රග් ස්ටෝර් බුක් එක මේන්ටේන් කරන්න ඕනේ MOIC. හැබැයි අපිට මේක බලය දෙන්න පුළුවන් DO ට හරි ડિස්පෙන්සර්ට හරි එනට හරි විදිහ නම් අපි තමයි මේක මැනේජ් කරන්න ඕනේ. මොකද හරි ඉම්පෝර්ටන්ට් පොතක්. දැන් මේගොල්ලෝ වැරද්දුවොත් එන්ටර් කරන එක හරි ලියන එක හරි ඒකේ වගකීම තියෙන්නේ අපිට. ඒතර අපිට කියන්න බෑ ඉන්ක්වරි දී නෑ ඉන්කුවරියක් ආවොත් පොත හරියට ලියලා නැහැ හරි බැලන්ස් එක වැරදි හරි එතකොට අපිට කියන්න බෑ මේ මේක මම ලියන්න දීලා තිබ්බේ මේ හවලාට යා හරියට ලියලා නැහැ කියලා. මොකද ඒක අපේ රෙස්පොන්සිබිලිටි එක. අපි ඒක තව කෙනෙක්ට දෙනවා නම් ඒක විශ්වාසය මත දෙන්න ඕනේ. ප්‍රශ්නයක් ඇති වුණොත් වගකීම අපි ගන්න ඕනේ. මෙන්න මේ ඩ්‍රග් ස්ටෝර් බුක් එක අරුණාම තව ඩ්‍රග් බැලන්සින් බුක් ගොඩාක් තියෙනවා ડિස්පෙන්සර් ගාව. මේ එකක්වත් අපිට අදාළ නැහැ. ඒවා හරිද වැරදිද බලන්න අවශ්‍යත් නැහැ. මොකද ඒකට වෙනම RD එකේ රෙස්පොන්සිබල් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. මේ ડિස්පෙන්සර්ලගේ සුපර්විෂන් වලට එන ඇත්තටම නම් මතක නැහැ කවුද මට මතක්ෙන්නේ නැහැ. ඉන්නවා යාවිල සරෙන් සැරේට මේගොල්ලන්ව සුපර්වයිස් කරනවා. ඒගොල්ලන්ගේ පොත් ඔක්කොම චෙක් කරනවා හරිද බලනවා. අපි ඩ්‍රග් ස්ටෝර් එකෙන් ඩ්‍රග්ස් ටික අරන් ડિස්පෙන්සර් එක දුන්නට පස්සේ ඒ ඉතුරු බැලන්ස් කරන ඒවා ටික එයාගේ වගේ කියනවා. හරි මේ තියෙන්නේ බොහොම පරණ මගේ මම ෆීම්ස් එකේ ඉන්නකොට මේන්ටේන් කරපු එකේ පිටුවක්. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඇත්තෙත් මේ විදිහම පොතක් මේ විදිහම එකම පොත ලැබීම් නිකුත් කිරීම් කියන ෆෝමැට් එක යටතේ තමයි මේන්ටේන් වෙන්නේ. අපිට මොනව හරි ඩ්‍රග්ස් ආවහම රෙඩ් කලර් එකෙන් දිනේ දාලා ආපු ඉන්වොයිස් එකේ හෝ රිසීව් ඕඩර් එකේ නම්බර් එක දාලා ආපු දිනේ දාලා ප්‍රමාණය දා ගන්නවා. ප්‍රමාණය දාපු ගමන් රතු පාටින් ඉරක් ඇඳගෙන ගිහිල්ලා එක් එක් මාසේ අගදී ඇති ප්‍රමාණය කියන එකේ බැලන්ස් එක දා ගන්නවා. ඊට පස්සේ එතනින් එහාට අපි ඩ්‍රග් ස්ටෝර් එකෙන් ඩ්‍රග්ස් ඉෂුව කරන වාරයක් ගානේ දිනේ දාලා 2 OPDUs හරියේ කරි අපේ මේ නිකුත් කළේ කාටද කියන එක දාලා ප්‍රමාණය දාලා බැලන්ස් එක දාගෙන යන්න ඕනේ. ඉතින් හරිම සරලයි. ඔක ඩේලි කරනවා නම් එදිනෙදා ඉෂුව කරන ඒවා ටික එදාම හෝ පහුවදාම ලියලා ඉවර කර ගන්නවා නම් මේ පොත කවදාවත් වරදින්නේ බැලන්ස් එක වරදින්නේ නැහැ. හරි මෙතෙන්දි මම කියන්නම් මේ ඩ්‍රග්ස් ඉෂුව කරන එක ගැන. දැන් අපේ ස්ටෝර් එකේ තියෙන ඩ්‍රග්ස් කොච්චර කාලයකට සැරයක්ද අපි ඩිස්පෙන්සර්ට එහෙම නැත්නම් ඩිස්පෙන්සරි
තියෙන කබඩ් එකට ෂූ කරන්න. බලන්න දවස් දෙකකට තුනකට සැරයක් ෂූ කරන අය ඉන්නවද? නැද්ද කතා කරන්න කවුරුව? නැත්නම් අද සැරෙන් සැරේට පාටිසිපන් ලිස්ට් එක බලන් දෙනවා කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. වෙලාවකට හිතනවා කවුරුවත් නැහැ වගේ කියලා. සතියකට සැරයක් ඩ්‍රග් ස්ටෝ එකෙන් ඩිස්පෙන්සරිට ඩ්‍රග් ඉෂුව කරන අය ඉන්නවද? හැම සවුන්දම හැම බදාදම වගේ දාගෙන එකනේ ඩිස්පෙන්සර් කිව්වහම දැන් නම් බෙහෙත් මදි වගේ බෙහෙත් ටිකක් ගන්න තියෙනවා ડોක්ටර් කිව්වහම ගිහින් ගන්නවා. මේ ෆ්‍රීකවන්සි එක කොච්චර කල්ද? මාසයක්, සති දෙකක්, සතියක්? එහෙම නැත්තම් ඩේලි කියනවාද? අනේ ડોක්ටර් අද ෆෙනඩෝල් නැහැ ගමුද? අද මේක නැහැ ගමුද? එහෙමද? කියන්න බලන්න මේ නැද්ද උත්තරයක් දෙන්න කවුරු හරි. තාම ඩ්‍රග්ස් ඉෂුව කරේ නැද්ද ඔයගොල්ලෝ ආවට පස්සේ? එහෙමත් කියන්න බලන්න. දැන් මාසයක් ඉදර වෙනවා හැබැයි ඩ්‍රග්ස් හැමෝම ඉෂුව කරලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සති දෙකකට දැන් මේ මේ ඉෂුව කිරීමේ කාල පරාසය අඩු වෙන තරමට අපිට තියෙන රිස්ක් එක අඩුයි. මේ මේ බැලන්සිං රිස්ක් එක. දැන් හිතන්න අපි දවස් දෙකකට තුනකට සැරයක් මේ ඩ්‍රග්ස් ඉෂුව කරනවා කියලා. මේ ඉෂුව කරන හැම වෙලාවකම අනිවාර්යෙන් අපි මේක ලියන්න ඕනේ. එහෙම නැත්නම් අඩු ගානේ නෝට් ඩවුන් කරගෙන හවසට හෝ පහෝදාට හරි ලියන්න ඕනේ. ගොඩක් අය කරන වැරද්දක් තමයි දැන් ඔයගොල්ලෝ අලුත් නිසා අපු අලුත මේව හරියට කරනවා ඇති. එහෙම කරනවා නම් හරියට මේ ඒ පුරුද්ද තියාගන්න. සමහරව කරන වැරද්ද ටික දවසක් යනකොට මේක ඩිස්පෙන්සරෙම කියනවා මේ ඔයා මේක නෝට් ඩවුන් කරගෙන මට පස්සේ දෙන්න කොලේ මම මේ ඩ්‍රග් ස්ටෝ එකේ මැනේජ් කර මේ බැලන්ස් කරගන්න කියලා කියනවා. ඔන්න ඉතින් අර ඩිස්පෙන්සරුත් ඔයා හාෆ් ෂීට් භාග භාග අරගෙන ලියලා ලියලා තියනවා. අපි මාසෙකට සැරයක් විතර තමයි මේ අහවල් දවසේ ගත්ත එක මේ දවසේ ගත්ත එක කියා මේක එන්ටර් කරන්නේ. මෙන්න මේ එන්ටර් කෙරෙල්ලදී වැරදි වෙන්න සමහර ඩ්‍රග්ස් මිස් වෙන්න තියෙන ඉඩ හරිම වැඩි. නිකමට හිතන්න ඩ්‍රග්ස් මොකක් හරි එකක 1000ක එන්ටර් කරගන්න බැරි වුණා කියලා. ඉතින් මේක බැලන්ස් වුනේ නැත්නම් ඒකේ වගකීම එන්නේ අපිට. ඉතින් ඊට පස්සේ ටිකක් ගණන් බේතක් නම් එහෙම ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ. රෑ රතීනෙන් පේනවා මෝර බේත් 1000ක් මිස් වෙලා තියෙනවා. කොහොමද මිස් වුනේ හොයන්නත් ඕනේ. නැති වුණොත් අතින් දාන්න වේද දන්නේ නැහැ කියන එක. ඉතින් ඕක කරගන්න අවශ්‍ය නැහැ. ඩේලි එළියට ගන්න වෙලාවට ඒ වෙලාවෙම ඩ්‍රග් ස්ටෝ එකේ ඩ්‍රග් ස්ටෝ බුක් එකේ ලියලා මැනේජ් කරලා තියාගන්න. නැත්නම් සමහරු මේවා මේ බලන්න ගන්නේ ට්‍රාන්ස් යන මේ ට්‍රාන්ස් එක යන්න ඕන වෙන්න තියලා. ඉතින් එතකොට නම් බැලන්ස් කරනවා කියන එක හිතන්නවත් බෑ. මම හිතන්නේ ඔක්කොටම ඩ්‍රග්ස් බැලන්ස් කරලා බාර දීලා යන්න ඇති. ඉන්නයි නේද? හරි. එතකොට පුරුද්දක් හැටියට සතියකට හෝ දෙකකට සැරයක් ඩ්‍රග්ස් ඉෂුව කරන්න තියාගන්න. ඒක මේ ඩිස්පෙන්සර් දැනගන්න ඕනේ. සතියකට සැරයක් නම් ගන්න හෝ දෙකකට සැරයක් නම් එයාගේ ඉන්සයිට් එකක් තියෙනවා කොච්චර කොහොමද ඩ්‍රග්ස් මූව් වෙන්නේ කියන එක. එයා අවශ්‍ය ලිස්ට් එක එයාගේ තියෙනවා. එයා මේ පොතක ලියනවා මේ ඩ්‍රග්ස් ඕඩර් කරන පොතක් වගේ එකක් තියෙනවා. ඒකෙන් තියලා තමයි අවශ්‍ය ප්‍රමාණය ඉල්ලන්නේ. මේ ඉෂුව කිරීමකදී ඒ අපි මෙච්චරක් ඉෂුව කළා කියන එක ඩිස්පෙන්සර් ගාව පොතක යා ලියා ගන්නවා. ඒක අපි බලලා ඒ හැම ඩ්‍රග් එකක් ඉස්සර හැම අස්සන දාන්න ඕනේ. අයිඩියලි ඉතින් ඔක කරන්න බෑ හැමදාම මේ
ඩ්‍රක්ස් 20ක 30ක ලයින් එක ඉස්සරහා අස්සම් කරන එක. ඒ හින්දා සංගල වරහණක් දාලා ඔක්කොටම හරියන්න සයින් එකක් දාන්න ඕනේ. ඉතින් මේකත් එදාම කරගන්න, ඒ කියන්නේ ඩ්‍රක්ස් මේ මේ නිකුත් කරන දවසේම කරගන්න, නැත්නම් මාසයක් දෙකක් ගිහිල්ලා ඔන්න ඩිස්පෙන්සර් පොත උස්සන් එනවානේ ඩොක්ටර් එදා මං ගත්ත මේ ඩ්‍රක්ස් වල ලිස්ට් එක අස්සම් කරලා දෙන්න කියලා. එතකොට ඒදී පහු වෙලා කරන්න ගියොත් අපි සම වැරදෙන්න පුළුවන්. මොකද අපිට පොතෙන් චෙක් කර කර ඒ වස්සම් කරන්නත් බෑ. හොඳම දේ ඩ්‍රග්ස් එලියට ගන්න දවසම අපි ඩ්‍රග්ස් ස්ටෝර් එක පොතක් මේන්ටේන් කරගන්නවා. ඩිස්පෙන්සර්ට මොකක් හරි අස්සනක් ගන්න ඕන නම් ඒකත් එදාටම කරලා දෙනවා. කවුද ස්ටොක් මේන්ටේන් කරන්න ඕනේ, ඩ්‍රග් ස්ටෝ බුක් එක මේන්ටේන් කරන්න ඕනේ? MOIC. ඒක හරිම සරලයි. මේක වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්, ඒක විශ්වාසය මත දෙන්න. ඒක ඔෆිෂියල් නැහැ. එයා වැරද්දක් කළොත් ඒක ඉන්ක්වරි එකදී හෝ මොන හරි දෙයකදී අපිට එයාට දීලා තියන්න බෑ. හැබැයි තව MO කෙනෙක් ඉන්නවා නම් ඒක ඉන් රිටන් දීලා තියන්න පුළුවන්, යතුරුත් එක්කම දෙන්න ඕනේ. එයාට මැනේජ් කරන්න කියලා. ඒ අර වෙන ඉන්න ඔෆිස් කෙනෙකුට දෙන්න බෑ. සිකියුරිටි. ඉතින් මේක හරිම වැදගත්. දැන් මම අද ඔයගොල්ලන්ගේ සර්වේ එකේදී අහලා තිබ්බා මතක ඇති කවුරු ගාවද යතුරු තියෙන්නේ කියලා. විවිධ උත්තර ඇවිල්ලා තිබ්බා. ගොඩක් අයගේ MOIC ගාව, කීප දෙනෙක්ගේ ඩිස්පෙන්සර් ගාව, තව කීප දෙනෙක්ගේ DO ගාව. මෙතන මම හිතන්නේ ඩිස්පෙන්සර් හෝ DO ගාව යතුරු තියෙනවා කියන්නේ ඩ්‍රග් ස්ටෝ බුක් එක මැනේජ් කරන්නේ එයා වෙන්න පුළුවන්, වෙන්න ඕනේ. නැත්නම් ඩ්‍රග් ස්ටෝ බුක් එක මැනේජ් කරන්නේ අපි ස්ටෝ එක තියෙන එයා ගාව නම් එතන ගැටලුවක් එනවා. මොකද ලියන එක අපි කරනවා, ෆිසිකල් ෆිසිකලි ඩ්‍රග්ස් ටික එයා ගාව තියෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට යතුරු තියෙන්න ඕනේ MOIC ගාව. දෙන්නෙක් ගාව යතුරු තියෙනවා කියන්නේ කීටත් වැඩි රිස්ක් එකක්. ડોක්ටර් ගාවක් තියෙනවා, ડિස්පෙන්ස ගාවක් තියෙනවා. හදිස්සියේ මොකක් හරි ඩ්‍රග් එකක් 1000ක් විතර නැති වෙනවා. එතන ડિස්පෙන්ස කියන්න පුළුවන් ડોක්ටර් ගත්ත කියලා, ડોක්ටර් කියනවා ડિස්පෙන්ස ගත්ත කියලා. එතකොට වගකීම් එක්ක හොයන්න එක CCTV එකක් තියෙන්න ඕනේ. එහෙනම් ඒක හරියන මෙතඩ් එකක් නෙමෙයි. ඉතින් මේකත් යතුරු අනිවාර්යෙන් අපි ගාව තියෙන්න ඕනේ. අපි නිවාඩුවක් පොඩි නිවාඩුවකට යනවා නම් ඇති වෙන්න ડિස්පෙන්සකින් අහලා මේ ඔක්කොම බෙහෙත් එළියේ තියෙනවා නේද කියලා අපි මොකක් හරි හසිගත දැනක යතුරු තියලා යන්න පුළුවන් ඉමර්ජෙන්සි එකෙදි ගන්න කියන්න. එහෙම නැත්නම් ඒක දීලා යන්න අවශ්‍ය නැහැ. ඔටු ඩිවයිඩ් රෙස්පොන්සිබිලිටිස් කියන එකත් මේ මේ කතාවමයි. මෙතෙන්දි හරි විදිහ අපි ගාව යතුරු තියෙන්න ඕනේ. අපි ඩ්‍රග් ස්ටෝ බුක් එක බැලන්ස් කරගන්න ඕනේ. ඩිස්පෙන්සරි ඩ්‍රග් ඉෂුව කළාට පස්සේ ඒ ඩ්‍රග්ස් ඉෂුව කරන විදිහ හෝ ඒක ආරක්ෂා කරන එක සම්පූර්ණයෙන් ඩිස්පෙන්සර්ගේ වගකීම. එතකොට එයා පාවිච්චි කරන ඩ්‍රග්ස් ඕනනම් එයාට ලොකර් එකක දාලා ලොක් කරලා යතුරු එයා ගාව තියාගන්න පුළුවන්. හැබැයි එයා නිවාඩු යන දවසට ඒක ඉතින් MOIC ට දීලා යන්න වෙනවා. රිලීෆ් එන කෙනෙකුට හෝ කවුරු හරි ඩ්‍රග් ඉෂුව කරන කෙනෙකුට ඉෂුව කරන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ narcotics and other dangerous drugs should be kept under lock and key and in the custody of the designated officer. මේ කියන්නේ මේ narcotics and dangerous drugs කියලා ලිස්ට් එකක් දෙන්නත් පුළුවන්. එහෙම තියෙනවා. ඒ තියෙන්නේ මොනවාද? tramadol, තව ගොඩක් analgesics, ඒ වගේ දේවල් අනිවාර්යෙන් එළියේ තියන්න බෑ.
දැන් ඩිස්පෙන්සර් උනත් ඒ මොනවා හරි කන්ටේනර් එකක් එයාගේ ඩිස්පෙන්සින් ටේබල් එක උඩ තියාගෙන දෙනවා නම් එයාට කියලා තියන්න නෑ මේවා මේ මේ එහෙම ෆ්‍රීලි කාට හරි ගන්න පුළුවන් තැනක තියන්න එපා. අනිවාර්යෙන් ලොක් කරන්න පුළුවන් කවඩ් එකක් දාලා තියන්න අවශ්‍ය වෙලාවට විතරක් ගන්න කියන එක. ඊළඟ maintenance of drug store should be considered priority. අපේ BNC එකේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි drug store එක කියන්නේ. මේකට වෙනම මේ supervision එන්න ඕනේ RDO office එකෙන්. අපේ PMC එකම බලන්න ආවේ නැතත් මේ drug store එක supervise කරන්න වෙනම MO planning සමහරවට RD සර්ම වෙන්න පුළුවන්. ඇවිල්ලා බලන වෙලාවල් තියෙනවා. Issuing drugs to the dispenser මේක අපි කතා කළා. Daily drug balancing කියන එක අපේ duty එකක් නෙමෙයි, ඒක dispenser එකේ duty එකක්. එයා තමන්ගේ වෙනම පොතක් තියාගෙන මේ daily drug balancing එක කරන්න ඕනේ. හරි, ඊළඟට එනවා annual drug estimate කියලා එකක්. මේක තාම ඕගොල්ලන්ට experience කරන්න උණු දෙයක් නෙමෙයිද මම දන්නේ. අද කව මේ මාසේ කවද්ද? ජූනි. ඕගොල්ලෝ ආවේ අප්‍රේල් මේ විතරනේ. නෑ, තාම නෑ. මම හිතන්නේ ඔක්තෝබර් වගේ වෙනකොට next year එකට drug estimate කරන්න වෙනවා. මේක වෙනම කාර්යයක්. අපිට එවනම් ඔන්ලයින් කරන්න තියෙන්නේ. අපිට user name එකක් password එකක් දෙනවා. system එකට log වෙලා එකින් එක එක drug එකට next year එකට කොච්චරක් ඕනද කියන එක අපි request කරන්න ඕනේ. එතකොට ඒ request කරලා මදි වුණොත් ඉතින් ඒකෙත් වගකීම අපිට, වැඩි වුණොත් ඒකෙත් වගකීම අපිට. ඒ නිසා එතන පොඩි පොඩි මොකක්ද responsibility එකක් තියෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. අන්න ඒක ඔළුවේ තියාගෙන ඉන්න කලින්ම ප්‍රපයා වෙලා තිබ්බත් හොඳයි මෙන්න මේ වැඩේට. හරි, ඩේලි ඩ්‍රග් බැලන්සින් එක නේද? ඒක ඇත්තටම මම හොයලා නැහැ. මොකද මම හිටපු අවුරුදු හතරක්ම ඩිස්පෙන්සර් හිටියා. කවදාවත් ඒ පැත්තට ඒ දේවල් කරලා නැහැ. මම ඒක ගැන හොයලා බලලා කියන්නම්. තව අවශ්‍යයි ඉන්නවනම් සෙෂන් එකකින් කියන්න පුළුවන්. නැත්තම් මගේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. විස්තරේ හොයලා මම ડોකියුමන්ට් එකක් හරි ලැබෙන්න සලස්සන්න. එහෙම නැත්තම් මොනාරි ක්‍රමයකින් මම මේකට උත්තරේ ලැබෙන්න සලස්සන්න. මට මැසේජ් එකක් දාලා තියන්න වෙනම. තව කට්ටියට අවශ්‍ය නම් ඔයගොල්ලෝ ඒත් කතා කරලා කවුරු හරි මට කියන්න, බුද්ධිකමල්ලි හරි වෙන්නංගි හරි මේ ගොල්ලන් ගෲප් එකේ කට්ටිය කතා වෙලා මේ ඩේලි රොක් බැලන්සින් වෙනම සෙෂන් එකක් ඕනේ නම් ඒක ගැන හොයලා බලලා, එහෙම නැත්තම් හොඳ එක්ස්පීරියන්ස් ඩිස්පෙන්සර් කෙනෙක් හෝ චීෆ් ෆාමසිස් කෙනෙක් උදව් කරගෙන කියලා දෙන්න. ඒක අතරම අපිට අවශ්‍ය නැහැ. හැබැයි ඩිස්පෙන්සර් කෙනෙක් නැත්තම් අපිට මේක කරන්න වෙනවා. එතකොට දැනගෙන ඉන්න වෙනවා ඇත්තටම. annual drug estimate එක. ඔව්, මේක හරිම වැදගත්. මේකෙදි මම ඔගොල්ලන්ට මේක කරන්න ඕන එක කරන්න වෙන කාලෙදි මම ඕනනම් වෙනම ඒකට help එකක් දෙන්නම්. session එකක් දාගෙන excel sheet හදපු ඒවා තියෙනවා, ඒක දීලා මොකද්ද වෙන්නේ කියන එක කියන්න ගයිඩ්ලයින් එකකුත් දෙනවා. අර username password එවනකොටම මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ estimate කරන්න කියන එක. කියන්නේ කලින් අවුරුද්දේ අපිට issue වුණු ප්‍රමාණය අරගෙන ඒකට 1.1 විතර, කියන්නේ ගිය අවුරුද්දේ පැනඩෝල් 10000ක් ගියා නම් ඒක 1.1 වලින් වැඩි කරලා තමයි මේ පාර අවුරුද්දට අපි දෙන්නේ. කියන්නේ 11000ක් වගේ වෙන්න. මෙතෙන්දිත් අපි චුට්ටක් කල්පනා වෙන්ක එක කරන්න ඕනේ. හිතන්න ගිය අවුරුද්දේ අපිට ඉෂු වුණේ පැනඩෝල් 10000යි. 12000යි කියමුකෝ. ඒ කියන්නේ මාසෙකට 1000 ගානේ. තව කෙනෙක්ගේ තියෙනවා ගිය අවුරුද්දට ඉෂු වෙලා තියෙන්නේ පැනඩෝල් 6000යි. හැබැයි මාස 6ක් පැනඩෝල් OS වල තිබිලා තියෙනවා. එතකොට අපේ usage එක කොච්චරද?
මාස 6යි ඩ්‍රග්ස් තිබ්බේ. ඒ මාස 6ේදී මාසෙට 1000 ගානේ ගිහින් දැන් අවුරුද්දෙම ගිය ගාන ගත්තාම 6000යි. ඒ වුණාට හරි විදිහට ගත්තොත් මාසෙකට 1000ක් යනවා. ඒ වෙලාවට අපි අර 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 කියන තියරියට ගිහින් හරියන්නේ නැහැ. මා අවුරුද්දෙම ගිය ගාන අරගෙන ඒක 1.1කින් වැඩි කළොත් එන්නේ කීයද? 6000. 6000 ගානක්නේ. ඉතින් ඒක ඉල්ලලා යවුවොත් එහෙම ඊළඟ අවුරුද්දේ ෆුල් අවුරුද්දේ ආවත් මාස 6ක් යනකොට ඩ්‍රග්ස් ඉවර වෙනවා. ඒතර අපේ ඉන්සයිට් එකක් තියෙන්න ඕනේ. අපිට මාසෙකට පැනඩෝල් 1000ක් යනවා. ඒ හින්දා ඊළඟ අවුරුද්දට මාස 13කට හරියන්න වගේ ඉල්ලනවා 13000ක් ඉල්ලනවා කියලා. මෙන්න මේ විදිහට අපි අර ඇවරේජ් එකක්, ඒ කියන්නේ ඩ්‍රග්ස් තිබ්බ කාලෙදි ඩ්‍රග්ස් ඉෂු වුණු ඇවරේජ් එක අරගෙන ඒක මාස 13න්, ඒ කියන්නේ 12කට නැතුව මාස 13කට වගේ වෙන්න ඉල්ලලා එස්ටිමේට් කරලා යවන්න තියෙනවා. මේකට හොඳම දේ පොඩි Excel sheet එකක් හදාගන්න එක. මේ Excel sheet එක හදාගත්තාම කිසිම අවුලක් නැතුව අපිට estimate එක එනවා. කවද හරි මොනවා හරි මේ drugs මදිවීමක් හෝ වැඩිවීමක් ගැන inquiry ප්‍රශ්නයක් ආවොත් අපිට method එකම පෙන්වලා කියන්න පුළුවන්. මෙන්න මේ method එකට අපි මම drugs calculate කළේ. ඉතින් වැඩි වුණ එකට මට කරන්න දෙයක් නැහැ කියන එක. ඉතින් මේකදී තව අපේ දැන් available stock අඩු කරලා ඉල්ලන්න වෙනවා. මම කියන්නේ හිතන්න අපි estimate එක කරනකොට අපිට තේරෙනවා නම් මේ අවුරුද්ද ඉවර වෙනකොටත් මගේ තව පෙන්ඩෝල් 5000ක් ඉතුරු වෙනවා කියලා. ඉතින් අපි මේ මදිප් ටික තමයි අර එස්ටිමේට් එකෙන් ඉල්ලන්න ඕනේ. හරි, මේක ගැන වැඩි කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒක කන්ෆියුස් වෙන්න පුළුවන් නිසා අපි අවුරුද්ද අන්තිම වෙනකොට ඔයගොල්ලන්ට මේ ලෙටර් එකේයි ඩ්‍රග් එස්ටිමේට් එක ගැන ගොඩක් අයට කරගන්න පුළුවන්. බැරි අය හිටියොත් කියන්න, අපි ඒක ගොඩක් ඩිස්කස් කරලා හරි විදිහට කරගන්න. රිසීවින් ඩ්‍රග්ස් ෆ්‍රොම් RMSD. මේකත් මම කලින් කතා කළා. ක්වාට් එකකට සැරයක් තමයි අපිට ඩ්‍රග්ස් ඉෂු කරන්නේ. ඒක තමයි හරි විදිහ. හැබැයි මේක එහෙම වෙන්නේ නැහැ. දැනටම රටේ තත්ත්වයේ අනුව තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට මේ සිස්ටම් එකේ විදිහට දුවන්නේ නැහැ නේ ගොඩක් දේවල්. ඒතර ක්වාට්ලි එන්න තිබ්බට ඊළඟ අවුරුද්දට දැන් මේ අවුරුද්දට එන්න ඕනේ ඩ්‍රග්ස්. ගොඩක් දුරට තාම නැහැ නේ. මේ මාස 6ක් වෙනකොට ලැබෙන්න ඕනේ ගාණෙන් බොහොම පොඩ්ඩයි ලැබිලා ඇත්තේ. ඉතින් ඒ විදිහ තමයි හැමතැනම ක්වාට් එකකට සැරයක් ලැබෙන්න ඕනේ වුණාට හෙමින් සැරේ තමයි ඩ්‍රග්ස් එන්නේ. ඒගොල්ලන්ගේ ලොරියෙන් ගෙනත් දෙනවා. දිනේ කියලා එන්නේ ගොඩක් වෙලාවට කෝල් එකක් දීලා. ඒ වෙලාවට අපි අනිවාර්යෙන් ඉන්න ඕනේ. අපි ඉඳලා බෙහෙත් බාර ගන්න ඕනේ. හරියට බලන්න ඕනේ ඒගොල්ලෝ ගේන මේ ඉන්වොයිස් එකත් එක්ක ඒගොල්ලෝ ඒ බර ටික බානවද කියන එක. සමහර වෙලාවල් තියෙනවා ඉන්වොයිස් එකේ ගහලා තියෙනවා මෙච්චර 5000ක් බෙහෙත් එව්වා කියලා. හැබැයි අපිට පිසිකලි හම්බෙන්නේ 4000යි. අපි චෙක් නොකර ගත්තොත් අනිවාර්යෙන් අපේ බැලන්සින් එකට ගැටලුවක් වෙනවා. එහෙනම් චෙක් කරලා ගන්නකොට 4000ක් තිබ්බොත් ඒගොල්ලෝ වෙනම පොතක් අරන් එනවා මේ ඒ වගේ ගැප්ස් ලියා ගන්න. ඒක ලියාගෙන මේ ඉන්වොයිස් එකේ තිබ්බේ 5000යි, එනට පිසිකලි ගණන්ලා තියෙන්නේ 4000යි, තව 1000ක් ලැබිය යුතුයි කියන එක දාලා අපෙන් අස්සනක් අරගෙන යනවා. ඔය ටික බලලා චෙක් කරලා රක්ස් ලෝකර දාලා වහලා ඒගොල්ලෝ ගේන ඉන්වොයිස් එකේ පිටපත් තුනක් තියෙනවා. ඒකේ යන්ට අපි අස්සනක් දාන්න ඕනේ. අපි ID නම්බරේ නම ලියලා ඒ අස්සන දැම්මහම ඒකේ උඩම තියෙන කොළය ගලවගෙන ලොරිය යනවා. ඊට පස්සේ අපි අර ඉතුරු කොපි දෙකෙන් ඩ්‍රග්ස් පොතට ගන්න ඕනේ මේ අපි බාරගත්ත බෙහෙත් ටික. එහෙම පොතට අරන් ඉවර වෙලා අර පොතේ පේජ් නම්බර් එකක් දාලා ඒකේ තියෙන උඩම කොපි එක ආයෙත් RMSD එකට අතේ ගිහින් බාර දීමු. හෝ තැපෑලෙන් යවලා යවන්න ඕනේ. ඩ්‍රග්ස් එන්ටර් කරන හැටි කතා කළා. ඊළඟට issue in drugs to other institutions. මේක වෙන්නේ issue order එකක් හරහා. හිතන්න ඔයාලගේ ළඟම තියෙනවා DH එකක්. ඒකෙන් කතා කරලා කියනවා amoxicillin 500 එකකින් වැඩිපුර තියෙනවා නම් 1000ක් විතර දෙන්න කියලා. ඉතින් අපිත් බැලුවාම අපිට අවශ්‍ය ගන්නටත් වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් අපිට පුළුවන් issue order පොතේ දිනේ දාලා amoxicillin 500 tab කියන එක capsule කියන එක දාලා amount එක දාලා මම මතක හැටියට ඒකේ inventory book number එකක් මේ page number එකක් දාන්න තියෙනවා. ඒකත් දාලා සංකල්ල යවනවා. drugs ටික එක්කෝ DH එක ambulance එකෙන් ඇවිල්ලා අරන් ගයි. එකම issue order එකක් දෙන්න ඕනේ. ඒ ගිහින් සතියක් හෝ දෙකක් ඇතුළත ඒගොල්ලෝ අපිට receive order එක post එකේ හෝ ගෙනත් බාර දෙන්න ඕනේ.
ආවේ නැත්තම් මතක තියාගෙන ඉඳලා සතියක් දෙකක් යනකොට පොඩ්ඩක් කතා කරලා ඉල්ල ගන්න. DM වලට කතා කරලා මම මේ දවසේ ඩොක්ස් මෙච්චරක් කියුවා. ඒකේ ඉෂු වෝඩ් එක මේ රිසීව් වෝඩ් එක තාම ආවේ නැහැ. පුළුවන් නම් එවන්න කියලා. මොකද ඔගොල්ලෝ ට්‍රාන්ස් යනකොට මේ ඉෂු වෝඩ් රිසීව් වෝඩ් පොත් හරියට කම්ප්ලීට් තියෙන්න ඕනේ. අර මේ ස්ටොක් මැනේජ්මන්ට් එන මේ ස්ටොක් චෙක් කරන්න එන අය අනිවාර්යෙන් ওই පොත් දෙක බලලා issue order එකක් යවලා receive order එක ලැබිලා නැත්නම් ඒක ගැන අර අපිට එවන audit report එකේ දාලා එවනවා explanation දෙන්න කියලා. ඉතින් අවුරුදු ගාණක් දැන් මාස 6කට කලින් යවපු drugs වලත් receive order එක ලැබිලා නැත්නම් ඉතින් අපි explanation ලියන්න වෙනවා ඇයි අපි කතා කරලා ඒක ගෙන්න ගත්තේ නැත්තේ කියලා. ඊළඟ receiving drugs from other institutions මේ අනිත් පැත්ත අපේ ළඟ තියෙන DH එකෙන් අපි යමක් සිලින්දර 1000ක් ඉල්ල ගන්නවා. ඒගොල්ලෝ එවන වර සුදු පාට issue order එක අපි ඒකට අනුව ඩ්‍රග් ස්ටෝ එකට අමවුන්ට් එක ඇතුළත් කරලා ටක් ගාලා රිසීව් ඕඩර් එකක් ලියලා කහපාට කොලේ අර ඒ කොලේ කඩලා එතන අලෝ ගන්නවා ලැබුණු ඉෂු ඕඩර් එක අර කඩාගත්ත කහපාට කොලේ අනිවාර්යෙන් අපිට ඩ්‍රග් දුන්න ආයතනෙට පෝස්ට් එකේ නෝමල් පෝස්ට් එකේ නම් යවන්න එපා. මොකද මේකක් නැති වුණොත් ලොකු ගැටලුවක් රෙජිස්ටර් පෝස්ට් එකේ යවන්න. එහෙම නැත්නම් අතින් බාර දෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නම් විරස් එකක කාට හරි බාර දෙන්න ලිපි බාර දීමේ පොතේ අස්සනක් ගන්න. ඊළඟට ෂෝට් එක්ස්පයරි ඩ්‍රග්ස් ගොඩක් කල්පනාවෙන් ඉන්න. අනිවාර්යෙන් උගලන්ගේ ෂෝට් එක්ස්පයරි ඇති. ෂෝට් එක්ස්පයරි කියන්නේ මේ මාසයක් දෙකක් ඇතුළත එක්ස්පයර් වෙන්න තියෙන ඩ්‍රග්ස්. මෙතන තියෙනවා අපි ගාව ස්ලෝ මූවින් ඩ්‍රග්ස්, ෆාස්ට් මූවින් ඩ්‍රග්ස් කියලා. මොකක්ද ඒකේ තේරුම? ආයි කට් වෙන්න එන්නේ ඒක ඉවරනාට පස්සේ මේක ගැන කතා කරමු. ස්ලෝ මූවින් ඩ්‍රග්ස්, ෆාස්ට් මූවින් ඩ්‍රග්ස්. මොනවද ස්ලෝ මූවින් ඩ්‍රග්ස්, මොනවද ෆාස්ට් මූවින් ඩ්‍රග්ස්? කටාර කියන්න පුළුවන්ද ෆාස්ට් මූවින් ඩ්‍රග් එකක්? වචනෙම තියෙනවා ඉතින්. මොකද ඉක්මනට යන්න බහිත් PCM. එතකොට පාස් මූවින් ඩ්‍රග් එකක ෂෝට් එක්ස්පයරි එකක් එනවා. උදාහරණයකට පෙරඩෝල් 2000ක් ඊළඟ මාසේ එක්ස්පයර් වෙනවා. අන්න එතකොට අපි බලන්න ඕනේ අපේ OPD එකේ දවසකට කීයක් යනවද, මේක මේ දවස වෙනකොට ගින් ඉවර වෙයිද. ගැටලුවක් නැහැ, අපිට ඒ ටික යවල ඉවර කරන්න පුළුවන්. අපි හරි ගන්නට ඒකෝලුවේ තියාගෙන ඒ බෙහෙත් ටික ඉක්මනට එලියට අරගෙන ඒ ටික දීලා ඉවර කරනවා. ස්ලෝ මූවින් ඩ්‍රග්ස්. ඒ කියන්නේ බොහොම කලාතුරකින් යන ඩ්‍රග්ස්. නිකන් හම්බෙන් තමයි එන්නේ මේ මොනවද ඩොක්සිසයික්ලින්. තව මොනවද මේ වගේ නිකන් යන එක ෂුවර් නැති වගේ ඩ්‍රග්ස්. බස්කොපෑන්. මේ ටිකක් වැඩිපුර යන්නේ නැති ඇන්ටිබයොටික්ස්. එන්න මේවා තමයි කල්පනාවෙන් ඉන්න ඕනේ. මේවා මේ ස්ලෝ මූවින් තමයි ගණන්ම දේවල්. එතකොට ඔයගොල්ලන්ගේ ඔය ඇති පොඩි පොඩි කුප්පි චූටි චූටි ඒවා ඔයගොල්ලෝ දැකලවත් නැති ඩ්‍රග් ස්ටෝ එකට ගිහිල්ලා නිකන් ඔහේ කරකැනකොට තමයි දකින්නේ අර මුල්ලේ තියෙන කුප්පිය මොකද්ද. ඒ වහම තමයි අපි අහලවත් නැති ඩ්‍රග් එකක් ගෙනලා පෙන්නනවා.
නොව කල්පනායෙන් තියන් ඉන්න සමහරවිට ඔය ටැබ්ලට් 100ක් විතර ඇතුලේ තියෙනවා. ඒක ටැබ්ලට් එකක් රුපියල් 100ක් 200ක් වටින එකක් නම් එක්ස්පයර් වුණොත් ඉවරයි. ඉතින් අන්න ඒක ගැන හොයලා බලන්න. ඒක යන්නේ නැත්නම් එක්ස්පයර් එකත් ළඟයි නම් ඉක්මනටම පොඩි නෝට් එකක් දාගන්න. ඔන්න ඔය විදිහේ එක්ස්පයර් වෙන්න කිට්ටු ඩ්‍රග්ස් අපිට ෂුගර් මේක නම් මේ එක්ස්පයර් ඩේට් එකට කලින් අපිට දීලා ඉවර කරන්න බෑ කියන ඉන්සයිට් එක තියෙන ඒ ඩ්‍රග්ස් ලිස්ට් එකක් අපි හදා ගන්නවා. හදලා ඒ ඩ්‍රග් ලිස්ට් එකත් ඇටච් කරලා ලෙටර් එකක් යවනවා RMSD එකට, මේ RDSටත් කොපි කරලා RMSD කී OIC ට කලිම RDSට ඇඩ්‍රස් කරලා යවවත් කමක් නැහැ. මේ මෙන්න මේ 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 ඩ්‍රග්ස් XY වෙන්න කිට්ටුයි, මූ වෙන්නේ නැහැ, මේ යන්නේ නැහැ, රීඩිස්ට්‍රිබියුට් කරලා දෙන්න. කියන්නේ අපෙන් අරගෙන කාට හරි යවලා දෙන්න කියන එක. හදිසි අපිට නිකන් අපි හොඳට ළඟායත් එක්ක කන්ටැක්ට් තියන් ඉන්න අය නම් පොඩ්ඩක් ළඟ ඉන්න අයට පොඩ්ඩක් කතා කරලා, අනේ අයියේ මගේ මෙච්චරක් මේ ඩ්‍රග්ස් තියෙනවා, මේක මූ වෙන්නේ නැහැ, ගන්න පුළුවන්ද කියලා. සමහරවිට මේ ඔය ස්ලෝ මූවින් ඩ්‍රග්ස් අපිට ඉක්මනට යන්නේ නැති වුණාට DH එකකට හෝ ළඟ තියෙන බේස් හොස්පිටල් එකක ගොඩාක් අත්‍යවශ්‍ය OS වෙලා තියෙන ඩ්‍රග් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔය ඒගොල්ලෝ තැන් තැන් වලට ලියුම් ලියෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලාම ගරන් යයි, ෂෝඩ් එකක් ලියලා යවන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකට හරි වැදගත්. ඔයගොල්ලෝ වයිබ් ගෲප් එකක් හරි වට්ස්ඇප් ගෲප් එකක් හරි මේන්ටේන් කරගන්නවා නම් ඔයගොල්ලන්ගේ අඩුම ගානේ ළඟ මෝච් එකේ ඒරියා එකේ ඉන්න ටිකෙන් හරි හොඳම දේ නම් මුළු අපේ ඩිස්ත්‍රික් එකම කව වෙන විදිහට වට්ස්ඇප් ගෲප් එකක් හරි වයිබ් ගෲප් එකක් හරි හදාගෙන තියාගන්න එක. මනෝරලෙන් ඉදින් මේක ගොඩක්ම හොඳට මේන්ටේන් වුණා. මොනවත්ම ලියුම් කතන්දර නැහැ. අපි ඉතින් ඔය මාසෙකට දෙකකට සැරයක් ඩ්‍රග් ස්ටෝර් එකට ගිහිල්ලා ෂෝට් එක්ස්පයරි ඩ්‍රග් ලිස්ට් එක හදාගෙන ඔගේ ෆොටෝ එකක් ගහලා වයිබ් ගෲප් එකේ දානවා. අර මොකද්ද පොලක් දැම්මා වගේ තමයි. එතනින් එහාට හෝ ගාලා මැසේජ් එනවානේ, අනේ මල්ලි මේක තියන්න, අනේ නංගි මේක තියන්න, මේ අයි මේක තියන්න, අපේ ඇම්බියුලන්ස් එක වේලාවට එනවා ගෙනියන්න පුළුවන්. නැත්තම් සමහර ලාවට එක ඇම්බියුලන්ස් එකේ කීප දෙනෙකුටම ඩ්‍රග්ස් අරන් යනවා. දවස් දෙකක් යනකොට සතියෙන් අර ෂෝට් එක්ස්පයරි ටික ඉවරයි. ඉතින් ඒ වගේ ක්‍රම හරිම වටිනවා. මොකද මේ මේව හරිම හිසරද වෙන ප්‍රශ්න. මේ ෂෝට් එක්ස්පයරි තියෙනවා, ආර්ඩී එකෙන් ගෙනියන්නේ නැහැ, ඊට පස්සේ එක්ස්පයර් වෙනවා. ඊළඟට අර තොග සමීක්ෂණ කට්ටිය ඇවිල්ලා බලලා කියනවා මෝ එක්ස්පයර් මෙච්චර එක්ස්පයර් වුණේ ඇයි කියලා. ඒ ටික ඔක්කොම එකක් නෑර ලියාගෙන යනවා. ගිහින් සතියකින් ලියුමක් එනවා තොග සමීක්ෂණ වාර්තාවේ වාර්තාව කියලා එකක්. ඒක ඉතින් අහනවා ඇයි මෙච්චර එක්ස්පයර් වුණේ, ඇයි මෙච්චර එක්ස්පයර් වුණේ කියලා. ඉතින් ඕවට උත්තර ලියනට ඩිලේසි කාට හරි කතා කරලා දෙන එක. ඔව් ඊළඟට එක්ස්පයර් ඩ්‍රග්ස්. ඉතින් මේවත් ගොඩ ගහගෙන තියන් ඉන්න එපා. අර අපහරණ මණ්ඩලයක් ආවොත් අපහරණ මණ්ඩල කියලා එනවා. කියන්නේ අපි කැඩිච්ච බිනිත් දේවල්, එක්ස්පයර් දේවල් ඔක්කොම අයින් කරන්න, ඒගොල්ලන්ට පෙන්නලා අයින් කරන්න. සමහර දේවල් අපහරණ මණ්ඩලයට බෑ. ඒගොල්ලෝ කියනවා මේ ඩ්‍රග්ස් මේ මේ සෙන්ට්‍රල් ඩ්‍රග් එක කියන්නේ RMSD එක, රීජනල් මෙඩිකල් සප්ලයි යුනිට් එකට කතා කරලා මේ ටික අයින් කරන්න කියලා. එතකොට ඒකට ලියුමක් දාලා කතා කරලා ගෙන්නගෙන මේ ටික අයින් කරගන්න ඕනේ. ඒක නිකන් අයින් කරන්නත් බෑ. දැන් අපි පොතෙන් ඒක අඩු කරන්න ඕනනේ. එතකොට ඔය කියන කට්ටිය ඇවිල්ලා මේ ඩ්‍රග්ස් ටික අරන් යනකොට ගිහිල්ලා ඒගොල්ලෝ පොඩි ලෙටර් එකක් හෝ නෝටිස් එකක් එවනවා. අන්න ඒකේ නම්බර් එක දාලා මෙන්න මේ දින අපහරණ මණ්ඩලයේ මගින් හෝ RMSD මගින් මේ ටික විනාශ කළා හෝ රැගෙන ගියා කියලා දාලා ඒ ලෙටර් එකේ නම්බර් එකක් දාලා ඩ්‍රග්ස් පොතෙන් අපිට අයින් කරගන්න පුළුවන්. withhold quality fail drugs ඒකත් මේ විදිහමයි. withhold drugs සමහර බොහෝම කලාතුරකින් රිවර්ස් වෙනවා. අනික ගැටලුවක් නැහැ පාවිච්චි කරන්න කියලා එනවා. quality fail කියලා මේ උපයෝ අපි අනිවාර්යෙන් අයින් කරලා තියන්න ඕනේ. ඒකත් අර මෙතඩ් එකටම RMSD එකට දාන්නලා ක්ලියර් කරගන්න ඕනේ අපි ගාව තියෙන ස්ටොක්ස්. right මේක තමයි මම කිව්වේ අර මේ annual drug estimate එකේදී එහෙම උදව් වෙනවා කියන එක. මමත් ගොඩක් try කළා මේ අපේ drug store book එක balance කරන්න, මේ short expiry drugs එකකට දැනගන්න පොඩි app එකක් වගේ use කරන්න. ගොඩක්ම ලේසි excel එකක් පාවිච්චි කරන එක. excel එකක දැන් ඔයගොල්ලෝ ගොඩක් අය DO ලා ඉන්නවා.
යාලට කියන්න පුළුවන් අපේ ඩ්‍රග් ස්ටෝ එක ඒගොල්ලෝ අතර දීලා හැම සතියෙම මේ එක්සෙල් ෂීට් එකක් හෝ මොන හරි ක්‍රමයකින් මේ ඩ්‍රග්ස් වල ඩේටා එක්සෙල් එකකට දාලා තියාගන්න. ඒතර ඔයගලන්ට පුළුවන් අර එක ඇට් ග්ලාන්ස් ඒ කියන්නේ සමරියක් වගේ බලා ගන්න කොහොමද ඩ්‍රග්ස් මූව් වෙන්නේ මොනවද එක්ස් වයි ඩ්‍රග්ස් කියන එක. රයිට්. අන්න මම හිතන්නේ ගොඩක් දේවල් කවර් වුණා ඩ්‍රග්ස් ගැන. ප්‍රශ්න තියෙන්න පුළුවන් ඉන්ඩිවිජුවලි ඔයගලන්ට ආපු ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගොඩක් අයට වැදගත් වෙයි. ටෙක්ස්ට් එකක් හරි මැසේජ් එකකින් හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් මොනවද තියෙනවද දැනගන්න. අයි මේ මම ඉන්න PMC එක තව හද يعني හරර දිවිච් එක කඩලා ආය අලුතෙන් හදනවා. අපි දැන් එක හෝල් එකක ඉන්නේ. ඒකේ කිසිම මේ ට්‍රක්ස් වලට ප්‍රොටෙක්ෂන් එකට තියෙන්නේ තියෙන මේ මෙටල් කබල්ස් ටිකක් තියෙනවා. ඒකේ තියෙනවා විතරයි පරිස්සම් වෙලා තියෙන්නේ. අනිත් ඒවාට සමහර ඒවා මොනවා වෙලාද කියලත් හොයාගෙන හොයන්න අමාරුයි. يعني උඩ ගොඩ ගහලා තියෙන්නේ. එතකොට දැන් මම තාම මට ඉන්වෙන්ටරි එක හම්බුනේ නැහැ. මොකද මම එනකොට හිටපු RMO එයාගේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක තියෙනවා කියලා තව කාලයක් ඉන්නවා. එතකොට දැන් මෙතන මට ප්‍රශ්නයක් ඇති වෙන එක තාම ඇති වෙයිද කියලා මට පුළු සැකයක් තියෙනවා. ඔව් නෑ. දැන් ඔය එනකොට හිටපු RMO තාමත් ඉන්නවා. එයාගේ යටතේ නම් ඉන්වෙන්ටරි තියෙන්නේ. වාට ඉන්වෙන්ටරි පිළිබඳ ගැටලුවක් එන්නේ නෑ කොහෙත්ම. හැබැයි අර දැන් ඔයා MIC නේ. එතකොට ආයතන ප්‍රධානය ඩ්‍රග් දැන් හිතන්නකෝ ඩ්‍රග් එකක් මිස්ප්ලේස් වුණා කියලා. මොන හරි ඩ්‍රග් එකක් දැන් ස්ටොක් බලද්දි හරි නැත්නම් අලුතෙන් PMS එක හදලා එතන ඩ්‍රග් ස්ටෝ එකට බඩු දාද්දි මොන හරි ඩ්‍රග් එකක අඩුවක් ආවොත් ඉතින් RMO ට කියන්න ඕනේ මොන හරි ක්‍රමයකින් මේක මේ බැලන්ස් එක හදන්න කියන එක. බැලන්ස් එක හදන්න බැරි වුණොත් අර උත්තර ලියන වැඩේ අපිට ලියන්න වෙනවා කියන එක. අපිට මොකුත් ඒකේ ආනියක් නැහැ. අපි නට ඒක ජස්ටිෆයි කරන්න වෙනවා මෙන්න මේ විදිහයි මේ මෙහෙම ප්‍රෙපෙයාර් එකට මේ දවසේ මේ ටීම්ස් එක මෙතෙන්ට මූව් කළා. ඊට පස්සේ හරි ප්‍රොපර් තැනක් තිබ්බේ නැහැ. අහපව් ගණිද්දී මෙහෙම බැලන්ස් එක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙච්චරක් මිස්ප්ලේස් වෙලා කියන එක දෙන්න වෙනවා. ඉතින් එතෙන්දි ඊළඟට අහනවා මේ දැන් අපිට ඇත්තම පේන දෙයක් නේ මේ ඩ්‍රග්ස් තියෙන්නේ අර ඉන්සිකියර් විදිහට කියලා. අන්න ඒ දේ ගැන පොඩ්ඩක් මේ ඉන් ලෙටර්ස් මොනේ නැහැ. ඒක ගැන පොඩ්ඩක් ආයතන ඇතුලෙන් කතා කරන්න. ඒ කියන්නේ ඔයාගේ ඇතිනේ තව ඩිස්පෙන්සර් RM මුලින් RM කතා කරන්න. දැන් මේ මේක ගැටලුව අවුලක් නැති වෙයිද මෙතන මේ ඩක්ස් නැති වෙයිද දන්නේ නැහැ කියන එක අර ඒක ෂේප් එක අහන්න පුළුවන්. දැන් යාගාවන ඉන්වෙන්ටරි තියෙන්නේ. ඉතින් එතකොට යාගේ උත්තරේ බලන්න. ඉතින් යා කියා කරන්නේ නැහැ කියලා බෑ. යට ඒක තේරෙන්න ඕනේ මග කීම මොකද්ද කියන එක. ඩ්‍රග්ස් නැති වෙන්න ඉඩක් තියෙනවා නම් ඒකට මොකක් හරි මේ සොලියුෂන් එකක් ගන්න ලොක් කරන්න පුළුවන් රූම් එකක් ඇත්තෙම නැද්ද? ඒ කියන්නේ නෑ රූම් එකක් නෑ සම්පූර්ණ තනි හෝල් එකක් තියෙන්නේ නේද? එතකොට ලොක් කරන්න පුළුවන් කබඩ් වලට අමතරව නිකන් මේසෙ උඩ වගේ තව ඩ්‍රග්ස් තියෙනවා. ඔව් සයිඩ් වල බෙන්ච් දාලා ඒ වගේ ගොඩ ගහලා තියෙන්නේ. සමනින් උදේම ස්කේස් නේ අවිල්ල මේක අරින්නේ PMC. ඔව් මම ඒගොල්ලෝ නම් හැම හොරකම් කරනවා කියලා හිතන්න පුළුවන් නෑ නෙමෙයි දේ මාර. ඔව් දැන් patientsලට එන්න පුළුවන් දෙය හරියට. බෑ. බෑ අපි උදේ ඇවිල්ලා අරිනකන් කාටවත් එන්න බෑ. නෑ ඇරියට පස්සේ. ඇරියට පස්සේ ඒත් අපි ඔක්කොමලා ඉන්නේ එකතරම ඉන්න තාම කවුරු. ඔව්. කොච්චර කල්යයිද ඔක මේ PMC එක? හරිනම් මේ වෙනකොට දීලා තියෙන්න ඕනලු. දැන් මේ ප්‍රශ්නේ හින්දා තව මාස 6ක් යාලා ඉවරලා තියෙනවා. ආ ඒ කියන්නේ ඉතින් ඔක ඉක්මනට විසඳෙන්නේ නැහැ නේ. ඒ හින්දා මේක ගැන RDK planning හෝ කවුරු හරි එක කතා කරන්න පුළුවන් නම් කතා කරලා හරි තියන්න. දැන් අර ගැටලුවක් ආවහම කිව්වේ නැහැ කියන දේ තියෙනවානේ. ඇයි ඔයගොල්ලෝ කිව්වේ නැත්තේ? ඇයි මෙහෙම unsafe විදිහට තිබ්බේ? ඒ දේ නැති වෙන්න ඉන්ෆෝම් කරලා තියන්න. ඉන් රිටන් නැති වුණත් කමක් නැහැ.
මෙහෙම රිපයර් එකකින් මේ රිපයර් එක කල් යනවා. දැන් මේ ඩ්‍රග් තියෙන්නේ මේ විදිහට. මේක හරි තාවකාලිකව හරි මේක මේ දැන් එළියේ තියෙන ටික කවඩ් එකක් තව කවඩ් එකක් හරි දෙකක් හම්බුනොත් දාගන්න පුළුවන් තත්ත්වෙද? ඊට වැඩිද? කබඩ් දෙකක් විතර හම්බුනොත් නම් දාන්න පුළුවන්. ඔව් ඒක නිකන් කතා කරලා හරි තියන්න. කවඩ් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා වෙනම තියෙන්නේ. එහෙම නිකන් ඉන්සිකියවත් වගේ මොකද එළියේනේ තියෙන්නේ. අර දෙකත් එක්ක කන්ටැක්ට් තියාගෙන ඔය වගේ දේවල් ඉතින් කියලා තිබ්බා කියලා හානියක් නැහැ. මොකද ඒගොල්ලෝ ඒගොල්ලෝ ආර්ඩීඔ ඔෆිස් එකෙන් කැමති ඔය වගේ දේවල් අර ඒගොල්ලන්ට දැනලා තියෙන එක. මොකද දැන් MO ප්ලෑනින් ඒ වගේ අයට ක්වාටර්ලි මන්ත්ලි වගේ මිනිස්ට්‍රි එකක් එහෙම මීටින් තියෙනවා. තියෙනකොට ඒගොල්ලන්ගෙනුත් අහනවා ඔයගොල්ලන් ඒරියා එකේ කොහොමද ඩ්‍රග් ස්ටෝර්ස්, කොහොමද ඩ්‍රග්ස් වල ප්‍රශ්න, මේ ඩ්‍රග් ස්ටෝර් වල ප්‍රශ්න තියෙනවද? එතකොට ඔයගොල්ලෝ ඔය කියන අපි කියලා තියෙන ඒවා ඒගොල්ලෝ උඩට කියනවා. දැන් මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ අහවල් ෆිල්ම්ස් එකේ තාම රිපයර් එක මෙච්චර ඩිලේ වෙනවා. ඩ්‍රග්ස් ඔක්කොම එළියේ තියෙන්නේ. ඒ ලොකු ප්‍රශ්නයක් එතන අර රිපයර් එක ඉක්මන් කරගන්න පොයින්ට් එකක් වගේ. ඇත්තටම පොයින්ට් එකක් නේ මේ ඩ්‍රග්ස් ටික ඔව් ඩැමේජ් වෙන්න පුළුවන් කියන එක. ඉතින් අර අරක නිකන් ෂේප් එකෙන් අහලා තියන්නේ කතා කරලා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේවා මේ එළියේ තියෙන්නේ. මොකද කරන්නේ? එහෙම කමක් නැද්ද? තිබ්බට තව මාස 6ක් විතර යනවා කියනවා. බම්බලුවේ කවඩ් එකක් ටෙම්පරරි හරි හම්බ වෙනවා නම් මේ ටික එතකල් දාලා තියන්න කිව්ව. සමහර ලාවට ඔය ඩ්‍රග්ස් වල හරි සෙන්සිටිව් නේ මේ දවස්වල ඔය ඩ්‍රග්ස් සම්බන්ධ ප්‍රශ්න. එහෙම කිව්වහම මේ වෙන තැනකට යවන්න තියෙන කවඩ් එකක් හරි ඔය ලොරි එක දාලා එවයි හරි රිපෙයාර් එක ඉවරනකම් මේක දාලා තියන්න. රිපෙයාර් එක ඉවරනහම ඔයගොල්ලෝ ඩ්‍රග් ටික මූ කරලා අහපව් කවඩ් ටික රිටර්න් කරන්න කියලා සොලියුෂන් එකක් දෙන්න ඉඩ තියෙනවා. හරි කියලා. ඒක හරි. හරි. හරි, thank you. ඩ්‍රග්ස් වලට මේන්ටේන් වෙන්න ඕන අපේ පැත්තෙන්, MOC එකේ පැත්තෙන් මේන්ටේන් වෙන්න ඕන එකම රෙජිස්ටර් එක ඩ්‍රග් ස්ටෝර් බුක් එක විතරයි. ඊට අමතරව අර withhold quality failed drugs letters ටික ෆයිල් කරලා තියාගන්න. ඊළඟට එන ඉන්වොයිස් ටික ෆයිල් කරලා තියාගන්න. එක්ස්පයරි ඩ්‍රග්ස් වලට අනිවාර්ය නැහැ. අපි CR book එකක හරි register එකක් maintain කරලා maintain කරනවා නම් වටිනවා. මේ අපිට එකපාරට ඒ වගේ return ඒ වගේ දේවල් යවන්න වුණාම අර පොතෙන් ගන්න පුළුවන් මොනවද expired drugs, මොනවද withhold drugs කියලා. කියන්නේ පොඩි CR පොතක් ගන්නවා. මේක දාන්න මේ unserviceable drugs register කියලා. ඒකේ අර වගේම පළවෙනි පිටුවේ ලියනවා දැන් Panadol unserviceable drugs තියෙනවා. Panadol මෙච්චරක් මේ දිනේ සිට මෙහෙම එක්ස්පයර් වෙලා තියෙනවා කියන එක. එතකොට ඒ එතනින් ඒක නිල් කරන්නේ කවද හරි ඒ එක්ස්පයරි ඩ්‍රග්ස් ටික අරන් ගියොත් අන්න එදාට ලෙටර් එකේ නම් එක හරි මොකක් හරි දෙන රිසිප්ට් එකේ නම් එක දාලා හරි මේ දවසේ මෙන්න මෙහෙට මේක යවුවා කියන එක දාලා බැලන්ස් එක නිල් කරලා තියන්න. ඔන්න ඔය කියන ටික ඇරුණාම වෙන මොකුත් රෙජිස්ටර්ස් නැහැ. ඉතුරු රෙජිස්ටර්ස් කීපයක් තියෙනවා. ඒ ඔක්කොම සම්පූර්ණ වගකීම තියෙන ඩිස්පෙන්සර්ට. ඇත්තට මම ඒවා බලලත් නැහැ, අවශ්‍යත් නැහැ. මොකද අපිට අදාළ නැහැ. කර මම කිව්ව විදිහට මේ RD එකේ ඉන්න සුපර්වයිසර් කෙනෙක් තමයි ඒවා චෙක් කරන්නේ. අපිට ඒක ලොකු ඉෂුව එකක් නෑ. අපි හරියට ඩ්‍රග් ස්ටෝර් බුක් එක මැනේජ් වෙලා තියෙනවා නම් හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මං කිව්ව CD Central Dispensary Management කියන ගයිඩ් එකයි, අද මං කිව්ව ඩ්‍රග්ස් මැනේජ් කරන මැනුවල් එකයි, තව රීජනල් හොස්පිටල් වල මැනේජ්මන්ට් එකට කියලා මැනුවල් එකක් තියෙනවා. ඒ තුනම මම වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා තියන්නම්. ඔයගොල්ලෝ ගිහින් බලන්න, ගොඩක් වටිනවා. ඒකේ තියෙන මේ විස්තර ටික ඔයගොල්ලන්ගේ තියෙන ගොඩක් ප්‍රශ්න විසඳෙයි. ඒක ටිකක් කියවලා තිබ්බොත් හරි. මේ ටයිම් එක ගැටලුවක් නෑ නේද ඔයගොල්ලන්ට? එදානම් සමහරුන්ට නිින්ද ගියා 10 විතර, 10 වයින්කොට වෙන ටයිම් එකකුත් නෑ. මං කලින් අර පොඩි ඉන්ෆර්මේෂන් එකක් ගත්තෙත් ඒකයි. මේ
කොහොමද සුදුසු වෙලාවක් කියලා. ඉතින් ගොඩක් අයට රෑ ලේසියි කිව්ව නිසා තමයි මේ ටයිම් එක දාගත්තේ. ඔයගොල්ලන්ගේ මොකක් හරි වෙන සජෙෂන් එකක් තියෙනවා නම් මේ වගේ ටයිම් එකක් නම් හොඳයි කියලා ඒ කිව්වත් කමක් නැහැ. ඊළඟට මොකක්ද කරන්න කියන එකත් තාම හිතනවා. මොනවා හරි ඉක්මනට දැනගන්න ඕනේ ඊළඟට කරන්න ඕන සෙෂන්ස් තියෙනවාද, අවශ්‍ය දේවල් තියෙනවා නම් කියන්න. ඒක මට ඒක ඊළඟට පටන් ලෑස්ති වෙන්න පුළුවන්. ඔගලන්ගේ ඊබා එක තියෙන දවසක් එහෙම දන්නවද? නැද්ද? දැන් ලියලද? නෑනේ. ඊබා එක්සෑම් එක ඩේට් දැම්මොත් මොනවා හරි ඒකේ තියෙන සබ්ජෙක්ට් වලින් අමාරුයි දැන අත්‍යවශ්‍ය දේවල් වලට සෙෂන් එකක් ඕන කිව්වොත් ඒකත් අපිට ලෑස්ති කර ගන්න පුළුවන්. රයිට්. එහෙමනම් අපි අදට එහෙනම් ඉවර කරමු. ඊළඟ සෙෂන් එක බලමු. අපි පණිවිඩයක් එවන්නම් ඊළඟ සෙෂන් එක තියෙන දවසයි ටොපික් එකයි එක්ක. රෙකෝඩින් එක මම ගොඩක් කලවට හෙටන් දෙහාට දාන්නම්. අද අප නැති අයට බලා ගන්නත් පුළුවන්. මොන හරි අපව විස්තරයක් අහගන්න පුළුවන් වුණොත් ඒ අවශ්‍ය නම් එකෙන් ගන්න පුළුවන්. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ කන්ටැක්ට් නම්බරේ තියෙනවා, WhatsApp Viber තියෙනවා. ඕනලා කෝල් එකක් දෙන්න, කතා කරන්න, මැසේජ් එකක් දාන්න, මම උත්තර දෙන්න. එහෙනම් හරි. හැමෝටම good night.